අද අපිට ගොඩාක් වටිනා අපි පුද්ගලයෙක් හැටියට කෙනෙක් හැටියට ගත්තාම අපි හැම කෙනාගේම පුද්ගල ජීවිතවලට කෙනා කෙනාගේ ජීවිතවලට ඉතාමත්ම වටිනාකමක් ලැබෙන වටිනා ඥාන දර්ශනයක් ලැබෙන ඒ වගේම සම්බුද්ධ ශාසනයට පුනර්ජීවනයක් ඇති වෙන්න පුළුවන් ඇති කරන්න පුළුවන් වටිනා කරුණු ටිකක් මම අද පැහැදිලි කළා දෙන්න බලාපොරොත්තු වෙනවා මේ ටික ඇත්තටම ඉතාමත්ම වටිනා ශ්‍රේෂ්ඨතම ධර්මතාවයක් ඒ නිසා හිත නොයෙක් නොයෙක් කර්මණු වල දුවන්ට නොදී ඉතාමත්ම හොඳින් ශ්‍රවණය කරන්ට කියලා මතක් කරනවා අපි හැම කෙනෙක්ම ඉමක් කොනක් පරක් තෙරක් නැති අනවරාග සංසාරික අති දීර්ඝ කාලයක් ඒ මේ ඇත දුවමින් සැරිසරමින් දුක් විඳාය දුකින් මිදෙන්ද ජීවිතය සැපවත් කරගන්න ක්‍රමවේදයන් කොයපු අය හොයන අය සැප හොය හොයා රස්තියාදු වෙන දුක අයින් කරගන්න ක්‍රම හොය හොයා රස්තියාදු වෙන මේ සංසාරේ ඇවිදින සත්වයන් කෙරෙහි පතල මහා කරුණාවෙන්මයි සම්මා සම්බුදුරජාණන් වහන්සේලා ලෝකෙ පහළ වෙන්නේ පහළ වෙලා ඉතා පිරිසිදු ඉතාමත් ශ්‍රේෂ්ඨ ආකාරයට මේ දුක කෙවෙන සැප ලැබෙන ක්‍රමය හොයලා පැහැදිලි කළා දුන්නා ඒ අමාමෑණියන් වහන්සේ ලෝකේ වැඩඉඳිමින් මේ සත්‍යයන් සංසාර දුකින් එතර කරන සද්ධර්මය පෙන්නලා අහිංසක සත්‍යයන් සසර දුකින් එතර කරවලා මතු ලෝකේ පහළ වෙන හේතු සම්පත් තියෙන සත්වයන්ට සසර දුකින් එතර කිරීම පිණිස පවතින ඒ සද්ධර්මය නැමැති උතුම් පහන් ආලෝකයේ ලෝකේ දල්වල තබල පිරුණම් පෑවා එදා ඉඳන් පරම්පරාවෙන් පරම්පරාවට ලෝකෙට ශාන්තිය රැගෙනෙමින් මහා සංගරත්නය ඒ නෛර්යානිකෝ සද්ධර්මය ලෝකයේ තුල පැවැත්වූ අඛණ්ඩ වර්ගනාවා මෙහෙම කාලයක් ඇවිල්ලා නමුත් සීල් ධර්මයන් අනිත්‍යයි කියන ධර්මතාවය මත අමාමෑණින් වහන්සේ පෙන්වා වදාළ ඒ ධර්මයේ පරියප්තිය පෙළදහම ඉතුරු වෙද්දී ඒ පිරිසිදු අර්ථයත් අතහැරිලා ප්‍රතිපත්තියත් අතහැරිලා ජීවිත දුකෙන් මුදවන අවස්ථාව ගිලිහිලා ගියා අනුක්‍රමයෙන්
ටිකෙන් ටික ටිකෙන් ටික නැවතත් ශාසනයේ තාවලෝකයක් ලැබෙමින් පවතින බව අපිට තේරෙනවා. ඉතින් මේ දේශනාව හොඳින්ම ශ්‍රවණය කළොත් බුදුරජාණන් වහන්සේ දේශනා කළ නිසා නෙවෙයි, අපි කෙනා කෙනාට අපේ ජීවිතයෙන්ම ප්‍රත්‍යක්ෂ වෙයි. අනේ භාග්‍යවතුන් වහන්සේ මොනතරම් ඇත්තක්ද දේශනා කළේ කියලා. මම දේශනා කළ සූත්‍රයක් තියෙනවා, ඒ සූත්‍රේ නම මතක නෑ මට. නමුත් ඒකේ හැකිල්ල ගත්තොත් එක්තරා බ්‍රාහ්මණෙක් පමුණෙක් භාග්‍යවතුන් වහන්සේ ළඟට ඇවිල්ලා අහනවා, ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේ දුක ඇති වෙන්නේ කොහොමද? කුමන කරුණකින්ද දුක ඇතිවෙලා තියෙන්නේ කියලා. තස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, බ්‍රාහ්මණේ මම නුඹට අතීතින් දුක ඇති වෙච්ච හේතුව කිව්වොත් අතීතයේ පේන්නේ නැති නිසා නුඹට කෙසේද කෙසේද විමිති ඇති වෙන්න පුළුවන්, සැක සංකා ඇති වෙන්න පුළුවන්. අනාගතයෙන් දුක ඇති වෙන හේතු පෙන්වුවොත් කෙසේද කෙසේද කියලා විමති සැක සංකා ඇති වෙන්න පුළුවන්. ඒ නිසා මම මේ දැන් උන්නා වූ මෙතන ඉන්න මෙහෙම ඉඳගෙන ඉන්න නුඹට මේ වර්තමානයේකම පෙන්වන්න. ගාමිනී කියලා, ගාමිනී මේ නුවර යම් පුද්ගලයෙක් මැරුණ ලෙඩ වුණා නැසුන දුකටපත් වුණා කියලා ආරංචියක් ආවොත් උපත දුක් දුන්නා කියන පුද්ගලයෝ ඉන්නවද? එහෙමයි භගතුන් වහන්සේ ඉන්නවා. යම් පුද්ගලයෙක් නැසුණා විචනයකටපත් වුණා කියලා ආරංචි වුණත් දුක් දුන්නත් නොවන පුද්ගලයෝ මේ නගරේ ඉන්නවද? ඉන්නවා. හොඳයි, ඔබම නුවණින් මෙනෙහි කළා පොඩ්ඩක් බලන්න, යම් පුද්ගලයෙක් මිය ගියා කරදරයක් වුණා පත් වුණා කියලා ඇහෙනකොටම ඔබට දුක් දුම්නස් එනවනම්, යම් පුද්ගලයෙක් මිය ගියා දුකට පත් වුණා කරදරයකට පත් වුණා කියලා ඇහුවත් ඔබට ලොකු දුකක් එන්නේ නැත්තම් මෙතන තියෙන විශේෂණය මොකක්ද කියලා පොඩ්ඩක් හිතලා බලන්න. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ යම් පුද්ගලයෙක් නැසුණා කියලා විෂණයකට පත් වුණා දුකට පත් වුණා කියලා අහනකොටම මට දුක එනවා නම් ඒ අය කෙරෙහි මගේ චන්ද රාගයක් තියෙනවා, මගේ හිතේ ඒ අයට ආදරයක් තියෙනවා, බැඳීමක් තියෙනවා, කැමැත්තක් තියෙනවා කියලා මට තේරෙනවා. යම් පුද්ගලයෙක් නැසුණා අනතුරක් වුණා කරදරයකටපත් වුණා කියලා ඇහුවත් මට ලොකු දුකක් එන්නේ නැත්තම් ඒ අය කෙරෙහි මගේ හිතේ බැඳීමක් නැහැ, චන්ද රාගයක් නැහැ, ඇලීමක් නැහැ කියලා තේරෙනවා. එහෙනම් ගාමිණි මේ කරුණෙන්ම දකින්ද දුකට හේතුව තණ්හාවයි, දුකට ඇති දුකට හේතුව චන්ද රාගයයි, දුකට හේතුව ප්‍රේමයයි කියලා දකින්න. යම් වෙලාවක ඔබට කිසිදු පුද්ගලයෙක් කෙරෙහි කිසිදු දෙයක් කෙරෙහි තණ්හාව නැතිනම්, චන්ද රාගය නැතිනම්, ප්‍රේමය නැතිනම් යමක් විනාශ වීම නිසා ඔබට දුක් දුන්නොත් එන්න ක්‍රමයක් නැහැ කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළා. ඒ කාරණාව මතක් කරනවා මෙතන ඉන්න අපේ පින්වත් ස්වාමීන් වහන්සේ ලොක්කොටම.
මෙතන උන්නා වූ වැඩ ඉන්නා වූ ඉඳගෙන ඉන්න ඔය ආසනයේ ඉන්න ඔබ වහන්සේලාට මේ ලෝකේ යම් පුද්ගලෙක් මැරුණා නැසුණා අනතුරකටපත් වුණා කියලා මේ රටේ හෝ පිටරටක හෝ දන්නා වූ යම් පුද්ගලෙක් නැසුණා මිය ගියා අනතුරකටපත් වුණා රෝගයක් ඇති වුණා කියලා ආරංචි වුණොත් හිතට දුකක් අමනාපයක් එන්න පුළුවන් අය ඉන්නවද බාහිර එහෙම අය ඉන්නවද ඉන්නවා කියලා තේරෙයි යම් පුද්ගලෙක් මිය ගියා කියලා අනතුරක් වුණා කියලා ලෙඩ රෝගයක් හැදුණා කියලා ආරංචි වුණා ලොකු දුකක් එන්නේ නැති ලොකු අපහසුයක් එන්නේ නැති පුද්ගලෙක් ඉන්නවද ඉන්නවා හොඳයි යම් පුද්ගලෙක් නැසුණු නිසා විශේෂණයකට දුකකට පත් වුණා කියලා අහනකොට තමන්ට දුක් දුමනස් එනවා නම් යම් පුද්ගලෙක් නැසුණත් විශේෂණයකට දුකකට පත් වුණා කියලා ඇහුවත් දුක එන්නේ නැත්තම් ඒකට හේතු මොකක්ද කියලා අපි හිතුවොත් වර්තමානයේ අපිටත් හොඳට තේරෙනවා යම් කිසි කෙනෙකුට අපේ හිතේ ඇලීමක් තියෙනම් බැඳීමක් තියෙනම් චන්දරාගයක් තියෙනම් ප්‍රේමයක් තියෙනම් කැමැත්තක් තියෙනම් එබඳු අය මරුණහම අපිට දුක් දුමනත් ආපු බව එන බව විද්‍යමානයි පැහැදිලි නේද එදා තථාගතයන් වහන්සේ වදාළ නිසා නෙමෙයි අපේ ජීවිතෙන් අපිට පැහැදිලි නේද ඒක එතකොට යම් පුද්ගලෙක් මැරුණොත් විනාශයකට දුකකට පත් වුණා කියලා ඇහුවත් අපිට දුකක් අඩුයි නම් ඒ අරමුණ දිහා හොඳට පරීක්ෂා කරලා බැලුවොත් ඒකෙදි අපිට චන්දරාගය අඩුයි චන්දරාගය නැහැ කියන එකත් අපිට හොඳට පැහැදිලි නේ ඒ වගේ එහෙනම් හොඳට බලන්න මේ ලෝකේ යම් පුද්ගලයෙක්ගේ ලෙඩවීම නිසා මහලු බව නිසා මරණය නිසා ඔබට දුක් දුමනස් එනවා නම් යම් වස්තුවක් විනාශ වීම නිසා අචේතනික වුණත් සිත් නැති චේතනා නැති අචේතනික වුණත් යම් භවෝගයක් වස්තුවක් විනාශ වීම නිසා හිතට දුකක් එනවා නම් අමනාපයක් එනවා නම් මෙන්න මේකට තමයි බුදුරජාණන් වහන්සේ දුක කියලා පෙන්නේ දුක්ඛ සත්‍ය කියලා පෙන්නේ. ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ, ව්‍යාධිපි දුක්ඛ, මරණම්පි දුක්ඛං, අප්පේ සම්පයෝගෝ දුක්ඛෝ, පියේ විපයෝගෝ දුක්ඛෝ, යම්පිච්ච අනලපති තම්පි දුක්ඛං, සංකිතන පංචපාදානකන්ද දුක්ඛ. එතකොට ප්‍රදීම, ලිඩවීම, මහලුවීම, මරණය, අප්‍රියං හා එක්වීම ප්‍රියංගෙන් වෙන්වීම හිතන දේ බලාපොරොත්තු වෙන දේ කැමති දේ නොලැබීම කියන මෙන්න මේ ධර්මතා නිසා යම් දුකක් එනවා නම් ලෝකයට ඔබට එන ඒ දුකට තමයි බුදුරජාණන් වහන්සේ දුකයි කියලා කිව්වේ. අහවල ලෙඩ වෙච්ච නිසා අහවල උපවාදයට පත් වෙච්ච නිසා අහවල කරදරේ වෙච්ච නිසා නරුන් නිසා අහවල් භවෝග විනාශ වෙච්ච නිසා කියන මේ කුමන හෝ කාරණාවකින් ඔබට දුක් වෙනවා නම් ඒ ටිකට තමයි දුක්ඛ සත්‍ය කිව්වේ. බාහිර විතරක් නෙමේ සවිඥානික තමන් යයි ගත්තව මේ ශරීරයේද තමන්ගේ හැක් නැති වුණොත් කනක් නැති වුණොත් අතක් නැති වුණොත් කකුලක් නැති වුණොත් ලෙඩක් හැදුනොත් රෝගයක් හැදුනොත් ඔබට දුකක් දුන්නසක් එයි නා ඒ දුක තමයි දුක්ඛ සත්‍ය කියලා කිව්වේ. මේ විද්‍යමාන වූම ජීවිතේ විද්‍යමානම වූම දුක තමයි දුක කියලා කිව්වේ.
දුකට හේතුව වෙන මොකවත්ම නෙමෙයි ඒ දුක එන ද්‍රව්‍ය කෙරෙහි දුක ආපු පුද්ගලය කෙරෙහි අපිට තණ්හාවක් තියෙනවා කැමැත්තක් තියෙනවා ඇලීමක් තියෙනවා බැඳීමක් තියෙනවා සිනහසක් තියෙනවා මේ තමන් යයි ගත්තා වූ මේ ශරීරයටත් අපේ කැමැත්තක් තියෙනවා ඇලීමක් තියෙනවා බැඳීමක් තියෙනවා සිනහසක් තියෙනවා මේ තණ්හාවයි දුකට හේතු ටික මේ ලෝකේ किसी में पुद्गले के रही किसी में द्रव्य के रही आध्यात्मिक बाहिर किसी में पुद्गले के रही किसी में द्रव्य के रही अपे चंद्राग्य मेत्तम प्रेम या मेत्तम अपे दुख एंड तीन इडन है दुख एंड दुखे मिडन दुखे निदास ඔයතික ධර්මතාවයක් බුදුරජාණන් වහන්සේ දුක පෙන්නවා මේ දුක දුකට හේතුව තණ්හාවයි කියලා පෙන්නවා ඒකත් අපිටම විද්‍යමානයි මේ දුක නැති වෙනවා මේ තණ්හාව නැති කළොත් කියලා තථාගතයන් වහන්සේ තණ්හා නිරෝධින් දුක්ඛ නිරුද්ධ වෙන බව පෙන්වුවා ඒකත් අපිටම විද්‍යමානයි මේ ධර්මතාවය මේ දුක ඇති උනේ තණ්හාව නිසා තණ්හාව නැති වෙනකොට දුක නැති වෙනවා කියලා සත්‍ය ඥානයේ සත්‍ය ස්වභාවයේ ධර්මතාවය පෙන්වුවා පෙන්නලා ඒ දුක් නැති කරන මග පැනවි වෙන තැනකින් එහෙනම් මහණෙනි තණ්හාව නැති කරන්න කියලා ප්‍රතිපදාවක් පනවල තියෙද නෑ එහෙම කරන්න බෑ දරුව හැටියට දකින්නකම් දරු තණ්හාව නැති කරන්න බෑ අම්මා හැටියට දකින්නකම් මව් සෙනෙහස නැති කරන්න බෑ පියා හැටියට දකින්නකම් පිය සෙනෙහස නැති කරන්න බෑ මේ ශරීරේ මම හැටියට දකින්නකම් ආත්ම ස්නේහය නැති කරන්න බෑ එක තමයි ඒක ඇත්ත ඒ නිසා දුක පෙන්නලා දුක ඇතිවීමට හේතුව නන්දි රාගය නැත්තම් තණ්හාව කියලා පෙන්නලා තණ්හාව නැති වුනොත් නන්දි රාගය නැති වුනොත් දුක නැති වෙනවා කියලා පෙන්නලා අය මේ වාරිය අෂ්ටාංගිකෝ මග්ගෝ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා මේ ආර්ය අෂ්ටාංග මාර්ගය දුක් නැති කරන ප්‍රතිපදාවයි කියලා පෙන්නවා ආර්ය අෂ්ටාංග මාර්ගයේදී මුලටම තියෙන්නේ මොකද සම්මා දිට්ඨි. ඒ දුක් නැති කරන්න නම් ඇත්ත ඇති හැටි දැක්ක යුතුයි. ඇත්ත ඇති හැටි දැක්ක යුතුයි. ඒ ඇත්ත ඇති හැටි බලන්න නුවණින් මෙනෙහි කරන බවක් තියෙනං ඒකට කියනවා සම්මා සංකප්පය කියලා. ඇත්ත ඇති හැටි බලන්න යම් උත්සාහයක් තියෙනං ඒකට කියනවා සම්මා වායාම කියලා. ඇත්ත ඇති හැටි දකින්න යම් සිහියක් යොදාගනින්න ඒකට කියනවා සම්මා සතිය කියලා. ඇත්ත ඇති හැටි දකින්න යම් සිතේ එකඟකමක් සමාධියක් උදව් කරගනින්න ඒකට කියනවා සම්මා සමාධිය කියලා. ඒ වගේම වාචා කම්මන්ත ආජීව කියන ටික කලම පිළිසිදුයි සීලයක පිළිතලා තියෙනවා. මෙන්න මේ විදිහට කරනකොට තණ්හාව නැතිවෙලා දුක නැති වෙනවා. එතකොට මොකද්ද සම්මා දිට්ඨිය කියලා කිව්වේ? සම්මා දිට්ඨිය කියන කාරණාව පැහැදිලි කරන්න තමයි මේ පටිච්චසමුප්පාද ධර්මතාවයේ තියෙන්නේ. ඒ සම්මා දිට්ඨියට නැත්නම් ඇත්ත ඇති හැටි දකින්නවා කියන එක
මම කෙටියෙන් විස්තර කළා අදත් කරන්නම් හොඳට බලන්න යම් කිසි විලාවකදී අපිට චන්දරාගී ඇති පුද්ගලයේ ඕ වස්තුව සිහි වෙනවා නම් ඒ සිහි වෙන පුද්ගලයා හෝ වස්තුව හෝ අරඹය චන්දරාගී ඇති උනේ කොහොමද කියලා දකින්ද සමුදේ ධම්මානුපස්සේවා කායස්මෙන් විහෙරති වය ධම්මානුපස්සේවා කායස්මෙන් විහෙරති මේ දෙයාකාරයකින් ඕන එකකින් මේක දකින්න පුළුවන් ඒ කිව්වේ අපිට පුළුවනේ ඇත්ත ඇති හැටි දකින්ද එහෙන් අපි යම් රූපයක් දකිනවා නම් එහෙන් අපි රූපයක් බලනවා නම් යම් රූපයක් අපේ ඇහි ගැටෙනවා නම් යම් රූපයක් අපේ ඇහි ගැටුණා නම් ඒ රූපේ ඇසිදි පිටට ආපු රූපේ ස්වභාවය අනාත්මයි ඇසිදි පිටට ආපු රූපේ ස්වභාවය අනාත්මයි ඒ රූපය පඨවි ආපෝ තේජු වායෝ කියන සතර මහා ධාතුව උපාදාය කරගෙන සතර මහා ධාතු ඇතුළු කරගෙන පවතින වර්ණ සතහන ඇසිදි පිටට ආපු රූපේ සැබෑම ස්වභාවය ටීවී එකක චිත්‍රපටයක පෙනෙන මට්ටමේ සත්පුද්ගල නොවන රූපයක් කනබුන ආහාරයෙන් හැදුණු කෙස්ලොම් නේද සම්මසාදී කුණුප කොටස් ටිකක් මත පිහිටි වර්ණ සටහන හැඩ සටහන ඔබඳු රූපයක් තමයි ඇස් ඉදිරි පිටට ආවේ මෙන්න මේ රූපේ ඇත්ත ඇති හැටි නොදන්නාකම නිසා අපි මොකද කරන්නේ ඇහෙන් දැකපු රූපය සිතින් ඔසවලා අරගන්නවා ඒකට කියන චිත්ත සමුත්ථාන රූපය කියලා ඇහෙන් දැක්කහම දකින රූපයට දකින පැත්තේ පෙනුණු පැත්තේ රූපේ රාග ද්වේෂ මෝහ නැ කෙලෙස් නැ අනාත්මයි චක්කුං අනත්තා රූප අනත්තා ඇහි යථාර්ථේ රූපේ යථාර්ථේ මොකද්ද අනාත්මයි චක්කුං අනත්තා රූප අනත්තා අනාත්මෝ රූපයක් තමයි ඇස් ඉදිරි පිටට ආවේ ඊට පස්සේ මනෝ විඥානේ මොකද කරන්නේ දැක්කපු රූපේ සිහි කළා අරගන්නවා එතකොට ඒ රූපය ඇහෙන් දකින අවස්ථාවේ රූපේ ආහාර ප්‍රත්‍යයෙන් තියෙන්නේ සතර මහා ධාතු උපාදාය කරගෙන තියෙන්නේ ඊට පස්සේ ඒ දැකපු රූපය මනෝ විඥානේ නැත්තම් හිතින් සිහි කරගන්නවා දැන් මේ සිහි කරගන්නකොට මේ රූපෙට කියනවා චිත්ත සමුත්ථාන රූපයක් කියලා හිතින් ඔසවපු රූපයක් හිතට ඔසවල අරගත්තාම දැන් දැකපු රූපේ අපි හිතින් දන්නවා හිතට පේනවා හිතේ තියෙන නිමිත්තට දැන් මේ පෙනුම දෙයටම කියලා හිතාගෙන ඉන්නේ දැන් මේ සිහිකලේ පෙනුම දෙයමයි කියලායි හිතන්නේ අපි පෙනුම රූපෙම තමයි සිහි කරන්නේ පෙනුම රූපෙම සිහි කරනවා කියලා කියන්නේ පෙනුම රූපය හිතින් ඔසවල අරගෙන ඒකට අපි මේ මගේ අම්මා අම්මගේ නම මේකයි ගම මේකයි අම්මට දරුවෝ මෙච්චරක් ඉන්නවා මම අහවල් දරුවා ඒ විස්තර ආයුහන සංඛාරා කියලා කියන්නේ බොහෝ විස්තර කළ හැකි
ඊට පස්සේ අම්මා අපිට කන්න දුන්නා බොන්න දුන්නා මේ විදිහට ආදරයේ සෙනෙහස කියන ගති ටික ඇති වෙනකම්ම අපි මේ නිමිත්තට හිතනවා මේ හිතෙන් ඔසවලාගත් රූපයට කියනවා සාස්ව උපාදානීයා කියලා ආස්වවලට දැන් මේ රූපේ හිතයි උපාදානයට මේ රූපේ හිතයි ඔන්න දැන් හිතෙන් මේ නිමිත්ත එක්ක හැතිරෙනවා තණ්හාව ඇති වෙනකම්ම කැමැත්ත ඇති වෙනකම්ම හැතිරෙනවා ඊට පස්සේ අවිද්‍යාවේ කන්න වැඩේ තමයි මම මේ කැමැත්ත ඇති කරගත්තේ පෙනෙන රූපෙටයි පෙනුනේ කැමැත්ත ඇති කරගත්ත රූපෙටයි කියලා දෙක යා කරනකොට තමන් කැමති මේ තණ්හාව ඇහෙන් දැක්ක රූපෙට සාන්ද්‍රණය වෙන්නේ ඉබේම ඇහෙන් දැකපු රූපය ඇස් ඉදිරිපිටට ආපු රූපය අනාත්මයි රූප නිමිත්තක් අවිද්‍යාවෙන් කරන්නේ මේ රූප නිමිත්ත සිහි කරන එක උපද්දල ගන්න එක ඔසවල ගන්න එක හිතට චිත්ත වීතියක වගේ ගත්තොත් චක්කු විඥාණයට අමන සමනාන්තර සම්පටිච්ඡන කියලා කියන්නේ අරමුණ පිළිගන්නවා දකින අවස්ථාවේ ඒ රූපය ඉපද නිරුද්ධ වෙනවත් එක්කම ඊගා හිතින් ක්ෂණික වේක හිතින් ගන්නවා හිතට පිළිගන්නවා ඊට පස්සේ හිතෙන් පිළිගත්ත හිතෙන් ඔසවපු ඒ රූප නිමිත්තට තමයි අපි කෙනා පුද්ගලයා කියලා බිම තියෙන යමක් අපි අතට හිඳලා ගත්තා වගේ පෙනෙන රූපය සිහි කරගත්තාම සිහි කරගත්ත රූපය ආරම්භය තණ්හාව බර වෙනකම්ම තණ්හාව යෙදෙනකම්ම කැමැත්ත ඇති වෙනකම්ම හොඳට හැසිරෙනවා හැසිරිලා මම මේ සිහි කරන්නේ හිතන්නේ ඇසිදිරිපිට ආපු රූපිතයි කියලයි හිතන්නේ ඇසිදිරිපිට ආවේ මම හිතපු රූපේ ගැනයි කෙනා ගැනයි කියලා කෙලෙස් සහගත නිමිත්ත ඇහැට පෙනුණු එකටත් ඇහැට පෙනුණු එක හිතපු එකටත් දෙක එකට බැඳාම හිතේ තියෙන රූපයක් සිහි කරන්න පුළුවන් තණ්හාව තියෙන නිමිත්තේ ගති යම් බඳුද ඇහැට පෙනෙන රූපයක පෙනෙන රූප ගතිය බඳු පෙනෙන රූප ගතිය යම් බඳුද ඇහැට සිහි කරන්න පුළුවන් හිතේ තියෙන නිමිත්තේ බඳුයි අපිට දැන් ඇහෙන් බැලුවත් බොහෝම වටිනා වස්තුවක්මයි පෙනෙන්නේ සිහි කරන්න පුළුවන් එබඳු වස්තුවක් එතකොට ඔන්න ඔය විදිහටයි වටිනාකම තණ්හාව ඇති වෙච්ච බාහිර පුද්ගලය නිර්මාණය වෙලා තියෙන්නේ අපිට ඔන්න ඔය විදිහටයි කැමැති ප්‍රිය වූ මනවඩන වස්තු නිර්මාණය වෙලා තියෙන්නේ අපිට දැන් හිතේ තියෙන නිමිත්ත චන්ද්‍රාගේ කැමැත්ත ඇහැට පෙනෙන රූපයට අපි සම්බන්ධ කළාට සම්බන්ධ කළාම ඒ රූපේ නිර්මාණය වෙලා තියෙන සතර මහා ධාතුයෙන් සතර මහා ධාතු විපරිණාම වෙච්ච දවසෙත ඇස්ති දිවිතේ යන රූපය වෙනස් එතකොට මට ඉබේමයි කැමති දේ වෙනස් වීමේ දුක කියන එක ගලාගෙන එන්නේ දැන් මම කියපෙක තේරෙන්නේ ඒ නිසා අපිට දුක ඇති කරන තණ්හාව නැත්තම් අපි කැමති පුද්ගල හොඳට බලන්න විතරයි මෙතරයි වගේ ඇහැට පෙනුණු දෙන විපාක මාත්‍රයක් පෙනුන රූපෙ පැත්තේ තියෙන්නේ විපාක මාත්‍රයක් අනාත්මයි වටිනා වස්තු තිබුණේ නැහැ කෙලෙස් තිබුණේ නැහැ නමුත් එබඳු ඌ රූපෙ පැත්තේ වටිනා කියන ද්‍රව්‍ය නිර්මාණය වුණේ සත්පුද්ගල ආත්මීය වූ අය නිර්මාණය වුණේ කුමක් නිසාද කොහොමද
කියන ධර්මතාවයක් තියෙනවා. අපි කියමු දුකට හේතුව තණ්හාව. තණ්හාව නැතිනම් දුක නැති වෙනවා. ඒ තණ්හාව ඇති උනේ කොහොමද කියන සිද්ධියක් තියෙනවා. තණ්හාව ඇති උනේ කොහොමද කියලා දකින්න. රූපයකට තණ්හාව, තණ්හාව කියන්නේ අපේ සිතේ ඇති වෙන ගතියක් නේද? අපේ හිතේ ඇති වෙන ගතිය කොහොමද සතර මහා ධාතු රූපයක් විපරිණාම වෙනකොට දුකේ නමට්ටමට ඒ රූපය දක්ව ගලාගෙන ගියේ? කොහොමද තණ්හාව රූපේ මත පතිත උනේ? ඒක සම්බන්ධ කළේ යහකලේ මේ අවිද්‍යාවේ. එතකොට ඇත් ඉදිරිපිටට ආපු රූපේ ටීවී එකේ වගේ වීඩියෝ පටයක වගේ බිත්තියක ඇඳපු චිත්‍රයක් වගේ ෆොටෝ එකක් බඳු වර්ණ සටහනක්. ඒ රූප නිමිත්ත හිතෙන් ඔසවලා අරගෙන ඒ රූප නිමිත්තටයි වටිනාකම ඇති වෙන විදිහට පුද්ගල සංඥාව ඇති වෙන විදිහට දිට්ඨි සංඥාව ඇති වෙන විදිහට කාම සංඥාව ඇති වෙන විදිහට හැසිරෙන්නේ. ඊට පස්සේ මනසේ සිහි කරගත් ඒ රූප නිමිත්ත එක්ක කෙලෙස් වශයෙන් හැසිරිලා දෙවුනොට කරන දේ තමයි, ඊගාවට කරන දේ තමයි මොකද්ද? එහෙම හැසිරලා හැසිරලා මේ මම හිතුවේ ඇහැට පෙනුණු දේ ගැනයි, ඇස් ඉදිරිපිටට ආවේ මම මේ හිතන දේ කියලා එක දෙකම යාකලහම අතරක් නැතුව වතුර පැතිරලා වගේ මට හිතන දේ රූපය දක්වාම හිතේ ගතිය ගලාගෙන ගිහිල්ලා. ඔන්න දැන් ඔබට දුක එන්න පුළුවන් වස්තු නිර්මාණය වෙලා, ඔබට දුක එන්න පුළුවන් පුද්ගලිය නිර්මාණය වෙලා, දුකට එන්න පුළුවන් ශේත්‍රය හැදිලා. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සම්මාදිට්ඨිය ඇත්ත ඇති හැටි දකින්ද කොහොමද? කායේ කායානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අවිජ්ජා දෝමනස. කායේ කායානුව බලන්ද කෙලෙස් තවන වැර ඇතුව ආතාපි, කෙලෙස් තවන වැර ඇතුව සත්‍යමා විනය ලෝකේ අවිජ්ජා දෝමනස්සං. මන නුවණින් යුක්ත වූ සිහියකින් කෙලෙස් තවන වැර ඇතුව මන නුවණින් යුක්ත වූ සිහියකින් ලෝභ දේශ දෙක ඉක්මෙන විදියට විනය ලෝකේ අවිජ්ජා දෝමනස්සං. ලෝභ දේශ දෙක ඉක්මෙන විදිහටයි කය ගැන බලන් දෝනේ. ඉති අජත්තං වා කායේ කායං පස්සේ විහෙරති බහිද්ධා වා කායේ කායං පස්සේ විහෙරති අජත්ත බහිද්ධා වා කායේ කායං පස්සේ විහෙරති. ආධ්‍යාත්මික කය ගැනත් බාහිර කය ගැනත් ආධ්‍යාත්මික බාහිර කියන මේ දෙපැත්තම බලන්න කොහොමද? සමුදේ ධම්මානුපස්සී වා කායස්මෙන් විහෙරති, වය ධම්මානුපස්සී වා කායස්මෙන් විහෙරති. මේ කය ඇතිවීමේ ස්වභාවය හෝ නැතිවීමේ ස්වභාවය හෝ බලමින් වාසය කරන්න. ඒක කරන්න කොහොමද? අපිට කෙනෙක්ව පුද්ගලෙක්ව සිහි වෙනකොට අපි දැන් හොඳටම දන්නවා එයා සමුදේ ධම්මානුපස්සීව ඇතිවීම අනුව බලමින් වාසය කරනවා. මම මේ අම්මා කියලා, නංගි මල්ලි අයියා අක්කා කියලා, රන් රෙදි මුතුමැණික් කියලා හිතෙන් මේ සිහි කරගත් රූපෙක හැසිරුණාම හැසිරෙච්ච රූපේ ඇතිදිරි පිටට ආපු රූපෙට අයිති කියලා, නැත්තං ඇහැට පෙනෙන රූපෙටයි මේ හිතන්නේ කියලා සම්බන්ධ කළොත් මේ හිතේ තියෙන තණ්හාව, නැත්නම් මේ තණ්හාව කියන ගති ටික මේ රූපේ දක්වාම පැමිණිලා දුක හදනවා නේද කියලා බලනවා නම් අන්නය සමුදේ ධම්මානුපස්සීව ඇතිවීම අනුව බලමින්ම මේ කායගත සතිය වඩනවා. එයා දන්නව හොඳට දැන් මේ
තණ්හාව ඇති වෙන්නේ මෙහෙම, දුක ඇති වෙන්නේ මෙහෙම, කෙලෙස් ගලාගෙන යන්නේ මෙහෙම කියලා දන්නවා. වය ධම්මං පස්සීවා. එහෙම බලන්නේ වැහෙට බලනවා කෙලින්ම. තණ්හාවේ නැති බවටම බලනවා. මොකද්ද? කෙනෙක් පුද්ගලික සත්‍යයක් කියලා සිහි වෙනකොට මං කෙනා කියලා සිහි කළාට ඇස් ඉදිරි පිටතාවේ වර්ණ සතහනක් නේ, ටීවී එකේ බඳු රූපයක් නේ කියලා පෙන්නවා. ඒත් හිත පිළිගන්නේ කෙනාමයි කියලා හිතෙන්නේ. එතකොට තව ටිකක් පාතට යනවා. මම කෙනෙක් කියලා සිහි කළාට, මම පුද්ගලයෙක් කියලා සිහි කළාට ඇස් ඉදිරි පිටට එන්නේ කනබුන ආහාරයෙන් හැදුණු කෙස් ලොම් නියදත් සම්මස් නහරාදී කුණුප කොටස් ටිකකින් හැදුණු රූපයක් නේද කියලා බලනවා. ඒද හිත පිළිගන්නේ ඇස් පෙනෙන්නේ කෙනෙක්මයි, කෙනාවමයි සිහි වෙන්නේ පෙනුණු කෙනාමයි, සිහි වෙන කෙනාවමයි පේන්නේ වගේ තැනකින් යාවෙලාමයි තියෙන්නේ. ඊටසේ තව ටිකක් පාතට බහිනවා. මේ සිහි කරන පුද්ගල සංඥාව තියෙන මේ රූප නිමිත්ත අනාත්ම රූපයක බඳින්නේ නැහැ. දැන් මට සිහි වෙන රූපය ආත්මයි, ඇස් ඉදිරි පිටාව රූපය අනාත්මයි. තව ටිකක් පාසක බහැලා ඇස් ඉදිරි පිටතාව රූපේ නිර්මාණය වෙලා තියෙන කෙස් වලින්. කෙස් දෙකේ නා ඒ රූපේ තියෙන ලොම්. ලොම් ටික දෙකේ නා ඒ රූපේ තියෙන නියපොතු. නියපුතු දෙකෙනා කේස් ලොම් නියදත් සම්මස් නහර ඇත ඇතමිදු හේතු රූපයක් තියෙන කොටස් එකින් එක මෙනෙහි කර කර මේ පුද්ගලයා කියන්නේ මේ කොටසක්ද, මේ පුද්ගලයා කියන්නේ මේ කොටස කලාප සම්මර්ෂණයක් ගන්නවා. මෙහෙම පෙන්වනකොට මොකද වෙන්නේ? වාය ධම්මානුපස්සීව වැයට බලන කෙලින්ම තණ්හාව නැති වෙන විදිහට බලනවා. එතකොට රූපේ ඇත්ත පෙන්වනකොට මේ පැත්තේ කායගත සතිය ඇත්ත පෙන්වනකොට මොකද වෙන්නේ? මේ නිමිත්ත පුද්ගලයෙක්මයි කියලා තහවුරු කරගෙන පුද්ගල භාවයෙන් හිතින් කියින් කිරින් කරන එක අඩු වෙනවා. සම්මාදිට්ඨිය මංකෝ වැඩ දෙකක් කරනවා. මේ ඇත්ත පෙන්වනවා, මේ තණ්හා උපාදානය ගෙවල්නවා. ඇත්ත පෙන්නල තණ්හා උපාදානයේ ගෙවෙන විදිහට ඇත්තට පෙන්නනකොට වය ධම්මානුපස්සීවා. මේ ඇත්ත නොදන්නාකම නිසා තණ්හාව ඇති උනේ මෙන්න මෙහෙම නේද කියලා තණ්හාව ඇති වෙච්ච හැටි පෙන්නනකොට සමුදේ ධම්මානුපස්සීවා. සමුදේ වය ධම්මානුපස්සීවා. මේ රූපේත තමන්ගේ තණ්හාව ඇති වෙච්ච හැටි හෝ ද විනිජ ලෝකයේ අභිජ්ජා දුමනස්සන්නේ. මේ ලෝභ දේශ දෙක හික්මවල නෝනේ. ලෝභ දේශ දෙක ඇති වෙන්නේ මෙහෙමයි කියලා බලනවා මේ රූපෙට. එහෙම නැතිනම් කෙලින්ම ලෝභ දේශ දෙක නැති වෙන විදිහටම බලනවා. රූපේ තියෙන ඇත්ත පෙන්නල තමන්ගේ සිතේ තියෙන නිමිත්ත රූපෙට ගැට ගැහෙන්නේ නැති විදිහට, ඒ වගේ මේ රූප නිමිත්ත අරඹය තණ්හාවෙන් හැතරෙන්ද බැරි වෙන විදිහට රූපේ ඇත්ත පෙන්වනකොට වය ධම්මානුපස්සීවා. මේ විදිහට තණ්හාවෙන් හැතරෙන නිමිත්ත පෙනුණු දෙයටත්, පෙනුණු දේ මේ තණ්හාවෙන් හැතරෙන නිමිත්තටත් ගැට ගැහුවොත්, ගැට ගහපු නිසා, යා කරපු නිසා නේද මේ රූපෙට තණ්හාව ඇති උනේ කියලා බලනකොට සමුදේ ධම්මානුපස්සීවා. මේ විදිහට මේ ලෝකයේ ඇති වෙච්ච හැටි, අම්මා තාත්තා දුව පුතා රන් රිදී මුතු මැණික් කියලා වටිනාකම් යුක්ත ආදරේ සෙනෙහස ඇති වටිනා ලෝකයේ තණ්හාව ඇති වෙච්ච හැටි හෝ බලන්නේ මේ කය ගැන බලනවා. නැති වෙච්ච හැටි හෝ බලමින් මේ කය ගැන බලනවා. ඇතිවීම නැතිවීම හෝ බලමින් මේ කය ගැන බලනවා. මෙන්න මේක තමයි ඔය දුක නැති වෙනවා කියන ධර්මතාවය කරන්න තියෙන ගමම්මග සම්මාදිට්ඨිය.
හැම වෙලාවෙම සම්මාදිට්ඨිය කියන්නේ මොකද්ද? දුක ඇති වෙච්ච දුක ඇති කරන තණ්හාව ඇති උනේ රූපෙට මෙන්න මෙහෙම නේද කියලා පෙන්නනවා නම් තණ්හාව ඇති වෙච්ච හැටි පෙන්නනවා නම් ඒක සම්මාදිට්ඨිය. එහෙම නැත්නම් තණ්හාව නැති වෙන විදිහට රූපයට හෝ පෙන්නනවා නම් රූපයට හෝ පෙන්නනවා නම් ඒද සම්මාදිට්ඨිය. එතකොට මේ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදා කියලා කියන්නේ දුක් නැති කරන්න තියෙන ප්‍රතිපදාව ගොඩක් නෑ, එකම එකයි, ඔච්චරමයි තියෙන්නේ. වෙන කිසිම විදිහකින් වෙන කිසිම විදිහකින් දුක මතු නූපදින පරිදි නැති කරන්න බෑ. తాවකාලිකව දුක එන ක්‍රමී යට කළ හැකි. ලෝභ දේශ මොහ නැති කළා, චිත්ත සමතයක් උදව් කරගෙන తాවකාලික දුක නොයන විදිහට ඉන්න පුළුවන්. නමුත් මේ චතුරාර්ය සත්‍ය අවබෝධය නොතිබුණු මේ දුක් නැති කරන්ද යන ප්‍රතිපදාව ගැන පැහැදිලි දැක්මක් නොතිබුණු කවදාවත් මේක කරන්න බෑ. ඒ නිසා ඔබ වහන්සේලා චතුරාර්ය සත්‍ය දකින්ද ජීවිතයෙන් මනෝමය සිද්ධියක් නෙමෙයි මේ. හිතලා ගන්න එකක් නෙමෙයි මේ. සත්‍ය අවබෝධයක් අපි මේ කරන්නේ. ඇත්ත ඇති හැටියෙම ඌම විද්‍යමානෝම ධර්මතාවයක් මෙනෙහි කරන්නේ. තමන්ගේ ජීවිතයේ දුක එන්න යම් වස්තුවක් විනාශ වීම නිසා, යම් පුද්ගලයෙක් විනාශ වීම නිසා, යම් වස්තුවක් නැසීම නිසා, යම් පුද්ගලයෙක් නැසීම නිසා දුක එනවනම් අන්නේ දුක තමයි බුදුරජාණන් වහන්සේ දුකයි කියලා පෙන්වන්නේ. ඒ දුක් ඇති උනේ ඒ වස්තුන්ට ඒ පුද්ගලයන්ට තමන්ගේ හිතේ ඇති ප්‍රියතාවය කැමැත්ත ඡන්දය නිසායි. ඒ ඡන්දය රූපය කෙරෙහි බලන්ද ඇහැට පිටින් තියෙන රූපේ හැටම සිය දහස් ගානක් ඈත තියෙන රූපය සමහර විටක නිරුද්ධත්වලා නැති වෙච්ච වැය වෙච්ච ක්ෂය වෙච්ච රූපයක් ඒක. අපි කෙනෙක් මරලා කියන්නකෝ ඒ රූපය රඳේ අපේ චන්දරාගය තියෙනවා. ඒ චන්දරාගය ඇති උනේ කොහොමද? හොඳට පෙන්නනවා ඒකයි. සමුදේ බලන්න ගියත් නිරෝධයට බලන්න ගියත් බලන්න තියෙන ඇත්ත එකමයි. ඇස් ඉදිරිපිටට ආපු රූපේ අනාත්ම ස්වභාවය ප්‍රත්‍ය ස්වභාවය පෙන්වන. මේ ප්‍රත්‍ය පෙන්වන්නේ රූපෝල වෙනස පෙන්න ගන්න. දැන් ඇස් ඉදිරිපිටට එන රූපය හැදිලා තියෙන්නේ ආහාර ප්‍රත්‍යයෙන්. අචේතනික රූපයක් නම් ඍතු ප්‍රත්‍යයෙන්. ඒ හැම රූපයක්ම පඨවි ආපෝ තේජෝ වායු කියන මහ භූත ටික බදාගෙන තියෙන්නේ. මහ භූත ටික ඇසුරු කරගෙන තියෙන්නේ. ද්විතියක් ඇසුරු කරගෙන පවතින චිත්‍රය වගේ, ද්විතිය නැතුව චිත්‍රෙට තියෙන්න බෑ වගේ මහ භූත ටික ඇසුරු කරගෙන ඒ පෙනෙන රූපේ තියෙන මහ භූත ඇසුරු කරගෙන නැතුව ඒ පෙනෙන රූපෙට පවතින්න බෑ. තෙදෙන වෙලාවෙදී ඊට පස්සේ අපි එතනින් අහකට යනකොටම පෙනෙන දේ හිතින් අපි සිහි කරගන්නවා. දැන් හිතින් සිහි කරගන්න රූපේ චිත්ත ප්‍රත්‍යයෙන් තියෙන්නේ. චිත්ත සමුත්ථානයි හිතෙන් උතවල තියෙන්නේ. දැන් මෙන්න මේ රූපෙට තමයි අපි තණ්හා
ඉච්ඡාව ඇති වෙන තාක්ම කැමැත්ත ඇති වෙන තාක්ම අකමැත්ත ද්වේෂය ඇති වෙන තාක්ම අහවල් කෙනා මට බැන්න නේද අහවල් පුද්ගලයා බැන්න නේද මේ විදිහට මට දෝෂයක් කළා නේද කියලා ඒ හිතේ සිහි කරගත්ත රූප නිමිත්තට හිතනවා හැබැයි හිතන්නේ හිතේ තියෙන රූප නිමිත්තටයි කියලා දන්නේ මේ පෙනුණු කෙනාට දැකපු කෙනාගෙන හිතන්නේ කියන දෙනකින් තමයි මේක කරනකොටම තණ්හාව විපාකයට බර වෙන විදිහටමයි මේ කරන්නේ පෙනුණු දෙයටයි හිතන්නේ මේ හිතන දේ පෙනෙන්නේ පෙනුණු දේ හිතන්නේ කියලා මෙන්න මේ තණ්හාවෙන් හැසිරෙන්න පුළුවන් ස්කන්ධ ටික ඇස් ඉදිරිපිටට ආපු අනාත්ම ස්කන්ධ ටිකට සම්බන්ධ කළා කටයුතු කරපු කම නිසායි ඔය ක්‍රිය වූ මනාපු වස්තු අපිට ඉතුරු වුණේ බාහිර තියෙන්නේ අපි තණ්හාවෙන් සතර මහා ධාතුව ඇසුරු කළාට අපේ තණ්හාව සතර මහා ධාතු රූපෙට තියා කළාට ඒ රූපේ හැදිලා තියෙන ආහාර ප්‍රත්‍යයෙන් නිසා ඒ රූපේ සතර මහා ධාතුයින් යුක්ත නිසා ඒ සතර මහා ධාතු විපරිණාම වෙනවා විපරිණාම වෙනකොට ඒ වර්ණ සතහන නැත්තම් ඒ රූපියත් වෙනස් වෙනවා වෙනස් වෙනකොට අපි ප්‍රිය ආදරේ කැමති දේ නැති වුණා වගේ තැනකින් තමයි අපිට දැනෙන්නේ දුක දැනෙන්නේ තණ්හාව නිසා දුකෙන්නේ හොම අන්න ඒ ස්වභාවය දුකට හේතු තණ්හාව තණ්හාව ඇති උනේ මෙන්න මෙහෙම නේද කියලා හොඳට ඔබ දන්නවනම් දුක ඇති කරපු තණ්හාව වස්තු වලට පුද්ගලයන්ට තණ්හාව ඇති වෙන ඇති උනේ නැත්තම් තණ්හාවෙන් යුක්ත වස්තු පුද්ගල සතර මහා ධාතුයේ විද්‍යමාන උනේ සතර මහා ධාතුයෙන් හැදුණු රූප වලටත් මම තණ්හා කළේ මෙහෙම නේද කියන එක දන්නවා ඒ දන්න කමම සම්මාදිට්ඨිය නොදන්නා කම දැන ගැනීමම ප්‍රඥාවයි කියනෝනේ නේද ඒ වගේ ඇති වෙච්ච හැටි නොදන්නා කමම ඇති වෙන්න හේතුව ඒකයි නිබ්බති ලක්ෂණ නොදැකීම කියන එකම ඇති වෙච්ච හැටි දැකීමම ඇති නොවෙන්න හේතුව තණ්හාව ඇති නොවෙන්න සත්‍යයක් ඒක මෙන්න මෙහෙමයි තණ්හාව ඇති උනේ දුක ඇති වෙන හේතුව ඇති උනේ කියලා දකිනවා දුක එන්නේ තණ්හාව නිසා එයා දන්නවා තණ්හාව කියන්නේ කැටි උනේ මෙහෙමයි කියලා. ඊට පස්සේ මෙන්න මෙහෙම කළාම තණ්හාව නැති වෙනවා කියලා දන්නවා. වය ධම්මනුපස්සීව ඇසිදිලි පිටට එන රූපෙට රූපය හිතෙන් සිහි කරගත්තත් කමක් නැහැ. සිහි කරගෙන හිතෙන් කිරින් කළත් කමක් නැහැ. ඔබ චන්දරාගේ තියෙන විදිහට නිමිත්ත හැසිරෙන්නේ නැත්නම් උපාදාන වශයෙන් හැසිරෙන්නේ නැත්නම් ඒ නිමිත්තේ ඇස් ඉදිරි පිටට ආපු රූපේ සැබෑම ස්වභාවය දැනෙන විදිහට ඒ නිමිත්ත එක්ක කටයුතු කළොත් ඔබට දැනෙන්නේ ඔබට තේරෙන්නේ බාහිර ස්පර්ශ ආයතන හයේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ශුන්‍ය වූ ස්කන්ධ ටිකක් තියෙනවා කියලායි දැනෙන්නේ තණ්හාව ඇති කරගත්ත වගේම මේ රූප නිමිත්ත දැකපු රූප නිමිත්ත හිතින් ඔසවලා ගන්න පුළුවන්. තාම දුකට හිමි කරුකුනේ නැහැ. ඒකේ ඡන්ද රාගයේ ඇති වෙන විදියට තණ්හාව ඇති වෙන විදියට හැසිරුණොත් පංච උපාදාන ස්කන්ධිත උපාදාන වෙන විදියට තණ්හාව උපාදාන වෙන විදියට හැසිරුණා ඒ නිමිත්ත වෙන දෙයක ගන්ද ඔබට දුක්ඛින දේවල් තමයි බාහිරින් දැනෙන්නේ. ඇහෙන් දැකපු රූප නිමිත්ත හිතට ඔසවලා අරගෙන ඒකට ඇස් ඉදිරි පිටට ආපු රූපේ
අනාත්මෝ දෙයක් නේද අනිත්‍යෝ දෙයක් නේද දුක්ඛෝ දෙයක් නේද ප්‍රත්‍ය නිසා හටගෙන ප්‍රත්‍ය නිරුද්ධ නිරුද්ධ වෙන දෙයක් නේද කියලා වටිනාකම ගෙවෙන තණ්හාව නිරුද්ධ වෙන විදියට හිතුව මොකද වෙන්නේ හැබැයි එතකොට ඔබට තේරෙන්නේ මොකද්ද බාහිර ස්පර්ශ ආයතන හයේ තියෙන්නේ ශුන්‍යතාවය අනාත්ම ස්වභාවය කියන අධ්‍යක්ීමයි ඉතුරු කරන්නේ තණ්හාව ගෙවලනවා ඒ නිසා දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදා කියලා කියන්නේ හැම වෙලාවෙම තමන්ට දුක ඇතිකරنده හේතු වෙච්ච තණ්හාවට ඉඳ නොදෙන ආකාරයට මේ විපාක නාම රූප දෙකේ ඇත්ත ඇති හැටිය පෙන්නලා කෙලෙස් වශයෙන් සිහි කරලා එකට යන්න බැරි විදිහට කටයුතු කරන එක ඒ කිව්වේ සිහි කරන්න පුළුවන් යාළුවෙක්ව සිහි වෙන්න පුළුවන් යාළුවෙක්ව නෑදෑයෙක්ව ඒ සිහි වෙන අරමුණේ එහෙමම පිළි අරගෙන යාළුවා නෑදෑය කියලා තහවුරු කළ තණ්හාව ඇති වෙන විදිහට අතහැරීම විතරමයි ඕනේ ඉබේම යාවිලා තියෙන මේ හිතේ පෙවුණු කෙනා ගැනයි හිතන කෙනා බලන්න පුළුවන් කියන එක ඉබේම යන්නේ හිතින් ක්‍රමයට යාවිලා තියෙන්නේ මොකද ඔබ හිතන්නේ නැහැ කිසි වෙලාවක මේක හිතට සිහි වෙන දෙයක් කියලා තේරුම පෙනෙන දේ නෙමෙයි කියලා තේරුම එතකොටම සම්මා අදිට්ඨි මේ හිතින් කියින් කියින් නතර වෙනවා නමුත් සිහි කරන්නේම දැකපු කෙනා තමයි දැකපු කෙනා ගැන දැකපු දේ ගැන ඒක වේදනාපච්චය තණ්හා කියන්නේ දැකපු කෙනා ගැන දැකපු දේ ගැනමයි හිතන්නේ අපි දැන් සම්මා දිට්ඨිය ඇත්ත ඇති හැටි පෙන්වන්නට ඕනේ මම මෙහෙම කෙනෙක් කියලා පුද්ගලෙක් කියලා තණ්හාව ඇති වෙන විදිහට හිතුවට ඇස් ඉදිරිපිටට ආවේ එන්නේ මෙන්න මේ වගේ සත්පුද්ගල භාවයෙන් ශුන්‍ය දෙයක් නේද අනිත්‍ය දෙයක් නේද ඒ පැත්තට ගියොත් දුක දින දෙන්න පුළුවන් නිමිත්තක් නේද තණ්හාව ඇති කළගත්තොත් දුක ඇතිගෙන රූපයක් නේද කියලා හොඳට පෙන්වන්න පුළුවන් පෙන්වන්න ඕනේ මං කිය අරමුණක් සිහි වෙනකොට සිහි වෙන අරමුණේ දෙපැත්තක් තියෙනවා අනුසෝතගාමී වෙනවද පටිසෝතගාමී වෙනවද කියලා කෙනෙක් කියලා සිහි කරන්න පුළුවනේ සිහි කරගත්ත අරමුණේ කෙනා පුද්ගලය බව හිතින්ම පිළිගෙන කෙනෙක් පුද්ගලයෙක්ම කියලා හසුරවනකොට අමුතුවෙන් බාහිර ආයතන ටිකට යා කරන්න ඕනේ ඔය සිද්ධිය තුල තියෙනවා මොකද පෙනුණු කෙනාත් ගැනමයි මේ හිතන්නේ හිතන්න මම පේන දේ ගැනමයි කියන පర్యాయයකේ තියෙනවා ඉබේම හිතින් කියින් කිරින් කරනකොට ඔබ අනුසෝතගාමී ඉබේම තණ්හාව ඇති වෙන ප්‍රතිපදාවක දුක ඇති වෙන ප්‍රතිපදාවක ඉන්නවා පටිසෝතගාමී කෙනෙක් පුද්ගලයෙක් කියලා හෝ වටිනා කින ද්‍රව්‍යයක් වස්තුවක් සිහි වෙනකොට අනිත් පැත්තට යනවා උදාහ පැත්තට යනවා මම මෙහෙම සිහි කළාට ඇස් ඉදිරි පිටට ආපු පෙවුණු රූපෙ තියෙන්නේ මෙන්න මෙහෙම ඇත්තක් නේද කියලා හිතින් කියින් කිරින් කරන්න තරම් කෙනෙක් බාහිර හිටියේ නැහැ කෙනෙක් පෙවුනේ නැහැ මට පුද්ගලෙක් හැටියට කැමැත්තේ හෝ අකමැත්ත හෝ ඇති කරගන්න පුළුවන් විදිය කෙනෙක් හිටියේ නැහැ හැට දෙනුණු පැත්තේ ඇස් ඉදිරි පිට කහපු රූපෙ හිම්ම මෙන්න මේක අනාත්මයි අපි සිහි කළා නුවණ යොදලා බැලුවොත් කැමැත්තෙන් හැසිරෙන්නේ
මට අහවලා දැන්නා නේද ගැහුවා නේද කියලා තරහ වැටි වෙන්න මට බොහෝ උදව් උපකාර කළා නේද කියලා පුද්ගල භාවයෙන් හැසිරෙන්න පුළුවන් රූප නිමිත්තක් රූපයක් තියනෝද ටීවී එකේ නෑ ඒ රූපේ තියනවා පෙනෙනවා එනවා පෙනෙනවා ක්‍රියාව ෆොටෝ එකක් ගත්තොත් ඕගොල්ලෝ කියයි ෆොටෝ එක නම් ෆොටෝ එක බව පෙනෙනවා නමුත් අපිට මේ රැවටින්නේ යෑමක් හේමක් කතා කිරීමක් විද්‍යමාන වෙන නිසායි කියලා. ඒකයි මම ওই චිත්‍රපටයක් වගේ තැනකින් ගන්නෙ. චිත්‍රපටයක් වගේ තැනකින් ගත්තත් එතන යෑමක් පෙනෙනවා ඒ රූපවල චලනයක් පෙනෙනවා ඒ රූපවල ඒවත් කතා කරනවා කියා කරනවා කියලා අපිට දැනෙන මට්ටමක තියෙයි. සවිඥානික පුද්ගල භාවයේ පෙනෙන මට්ටමකම චලන රූප ටිකක් තමයි ඒකේ පෙනෙන්නේ. නමුත් එහෙම පෙවුනත් ඒ රූප ටිකේ තේරෙනවා තරහව අරගන්න තරම් තරහවෙන් බනින්න තරම් ඒ රූපෙට කෙනෙක් නැහැ. සතුටු වෙන්න තරම් ඇලෙන්න තරම් කෙනෙක් නැහැ. සිහිය පිටවල බැලුවොත් ඇස් ඉදිරි පිටට හැමදාම ආපු මේ චලන රූප ටිකම फोटो एक फोटो चित्री चलनीय तनक रूप यानवाद्रिपिट आवे हितंड करंड बेरी बेरी सुने वचने පුද්ගලයේ හොඳ වශයෙන් පුද්ගලයේ නරක වශයෙන් හිතින් කියින් කිරින් කරන්න සුදුසු නැති රූපයක් ආවේ. නමුත් ඒ රූපේ මින්ම නොදන්නා කම නිසා ඒ රූපේ හිතින් සිහි කරගෙන ඒ රූප ටිකේ චලනයක් අරමුණු කරගෙන අහවලා මෙහෙ ගියා මෙහෙම ආවා මෙහෙම කිව්වා මෙහෙම කළා කියලා පුද්ගලයේ සිතින් කියින් කිරින් අපි හදා ගන්නවා. හදාගෙන ඒක රූප ආයතනයේ පැත්තට තැබුවාම රූප ආයතනයේ මේ හිතෙන් හදාගත්ත පැත්තට තැබුවාම අපේ මනසේ ගති යම් බදුද ස්පර්ශ ආයතන හයේ බඳුයි. ස්පර්ශ ආයතන හයේ යම් බදුද මනසේ ගති බඳුයි. අපිට සම්පූර්ණ ලෝකයක් නිර්මාණය වෙලා මෙහෙමයි දුක ඇවිල්ලා තියෙන්නේ. දුක ගෙවා ගන්න තියෙන්නේ සම්මාදිට්ඨිය කියලා තියෙන්නේ වෙන මුකුත්ම නෙමෙයි. මේ ඌදී ඌ විදිහටම දුක ආවේ දුක එන්නේ මෙහෙම නේද කියලා පෙන්වනවා නම් ඒකත් ඇත්ත. එහෙම නැතිනම් දුක නොයෙන දුක එන හේතුව හැදින් නැති විදිහට අරමුණ පරිහරණය කරනවා නම් ඒකත් එක ක්‍රමයක්. එතකොට ඒ ක්‍රමයට තමයි අපි පටිසෝතගාමී කියලා කිව්වේ. ඒකෙදි කෙනෙක් කියලා සිහි වෙද්දී වර්ණ සතහනක් කියලා පෙන්වන්න පුළුවන්. හිත පිළිගන්නේ නැත්නම් තව ටිකක් ඔබට ගෙහිලා ඉති රූපං ඉති රූපස සමුදේ ඉති රූපස අත්තංගමෝ කියලා මේ රූපයක් ගත්තාම රූපය හොඳට පෙන්වලා මේ රූපය කනගුණ ආහාර නිසා හැදෙවෙන ආහාර නැති වෙනවා කියලා රූපී රූපය ඇතිවීමත් නැතිවීමත් වෙනවා. මේ හිතේ තියෙන නිමිත්ත හිත ගැලපෙන්නේ නැති වෙන්න එහෙම උපාය කළා ඒ දෙයිනම් අර හිතේ තියෙන නිමිත්ත පෙනෙන දෙයට සැසඳෙන්නේ නැති විදිහට පෙනෙන පැත්තේ කලාප සම්මර්ෂණයක් කරනවා. එකින් එක එකින් එක කලාපෙන් කලාප කොටසින් කොටස පෙන්න පෙන්න මේ පුද්ගලයා ඒ කොටසට බහලන්න බැරි වෙන්න කොටස් ටික පුද්ගලයට බහලන්න බැරි වෙන්න කරනවා. මේ විදිහට නුවණින් සිහි වෙන හැම අරමුණක් ගානෙම බලනකොට පංච උපාදානස්කන්ධ ලෝකේ චන්දරාගය දුරු කිරීම පිණිස කටයුතු කරනවා. ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩනවා කියලා කියනවා. ඔය විදිහේ ඔය ඇත්ත පෙන්වන්න ඔබ නිතරම හිතන කමක් තියෙයි නම්
සිහි වෙන දේ පෙනුමු දේ නෙමෙයි, පෙනෙන දේ සිහි කරන දේ නෙමෙයි. සිහි කරන දේ තුල මේ ගති ටිකක් තියෙනවා. පෙනෙනවා කියන රූපෙ පැත්තේ මේ ගති ටිකක් තියෙනවා. ඔය අපිට අභිධර්මයේ ධම්මසංගණිය වගේ දෙයක් කළාම හොඳට මේ පෙනෙන පැත්තේ සිතක තියෙන ගති මොනවද, පෙනෙන දේ දැනගන්න පැත්තේ සිතක තියෙන ගති මොනවද කියලා හොඳට පෙන්නනවා. එතකොට මේකෙන් වෙන් වෙලා පෙනෙනවා. ඒ විදිහට දැනගෙන හිතින් සිහි කළ හිත හසුරපු ආකාරයේ පෙනුණු දේවත් පෙනෙන දේ සිහි කළ හිත හසුරන දේටත් සම්බන්ධ නැහැ. මෙතන ධර්මතා දෙකක් තියෙන්නේ කියලා පෙන්වනවා. පෙනෙන පැත්තේ තියෙන්නේ ස්කන්ධ. ඒ පෙනෙන දේම සිහි කළ හිතට අරගත්තාම අරගෙන හැසිරෙනකොට ඒවට කියනවා සාසව උපාදානීය. ඊට පස්සේ මෙන්න මේ විදිහට කටයුතු කරනකොට එයා තමයි පැහැදිලි වෙන්නේ දුක ටික 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 ගෙවෙනවා කියලා. ඒකෙදී අපි හොඳට මතක තබා ගන්න ඕනේ මේ සම්මා දිට්ඨිය කියන එක ලෝකෝත්තර සම්මා දිට්ඨියම ධ්‍යාකාරයකින් විද්‍යමානයි. ඵලයේ සම්මා දිට්ඨිය සහ මාර්ග සම්මා දිට්ඨිය කියලා මේ සම්මා දිට්ඨිය දෙකට බෙදනවා, අර්ථ දක්වනවා ධ්‍යාකාරයකින්. මාර්ග සම්මා දිට්ඨියේ ලක්ෂණය මොකක්ද? ඵලයේ සම්මා දිට්ඨියේ ලක්ෂණය මොකක්ද? අන්න ඒක අපිට ගොඩක් වැදගත්. මාර්ග සම්මා දිට්ඨියේ ලක්ෂණය හැම වෙලාවෙම ප්‍රත්‍ය නිරෝධය පෙන්වන එක. ප්‍රත්‍ය නිසා හටගත් ධර්මය ප්‍රත්‍ය නිරුද්ධ නිරුද්ධයි කියලා පෙන්වන එක මාර්ග සම්මා දිට්ඨියේ ලක්ෂණය. ඵලයේ සම්මා දිට්ඨියේ ලක්ෂණය මොකද්ද? නිවන නැත්තම් ජාති නිරෝධය. එහෙම නැත්තම් සලායතන නිරෝධය. එහෙම නැත්තම් භව නිරෝධය. එහෙම නැත්තම් දුක්ඛ නිරෝධය. දුක්ඛ නිරෝධය නැමැති ප්‍රතිඵලයක් බලාගෙනයි ප්‍රත්‍ය නිරෝධය බලන්නේ. මාර්ග සම්මාදිට්ඨියේ ලක්ෂණේ ඉති රූපං, ඉති රූපස්ස සමුදේ, ඉති රූපස්ස අත්තංගමෝ. මේ රූපයයි මේ රූපේට ප්‍රත්‍ය, මේ ප්‍රත්‍ය නැති වෙනකොට රූපේ නිරුද්ධ වෙනවා කියලා බලනවා. ප්‍රත්‍ය නිරෝධයකට බලනවා. හැබැයි ප්‍රත්‍ය නිරෝධය නිවන නෙමෙයි. මෙහෙම බලනකොට බලනකොට තණ්හා වශයෙන් නිමිත්තක හැසිරලා ඒ නිමිත්ත මේ ප්‍රත්‍ය සමුප්පන්න ආහාර ප්‍රත්‍යෙන් හටගත් ධර්මයෙන්ද බහලන්න බෑ. ගෙවන්නද? සැසඳෙන්නේ නැහැ. සසඳවන්නද? සසඳවන්නේ නැහැ. එතකොට තණ්හාව ටික ටික අඩු වෙනවා. මේ තණ්හා නිරෝධයක් තියෙනවා නම් ඒ තණ්හා නිරෝධය නිවනයි. ඒ තණ්හා නිරෝධය නිසා යම් දුක්ඛ නිරෝධයක් දුක මත නූපදීමක් වෙයි නම් දුකේ අනුත්පාද බවට කියනවා ඵලයේ සම්මා දිට්ඨිය නිවන කියලා. එහෙම නැත්නම් මෙහෙම කරනකොට භවයේ නූපදීමක් තියෙනම් සලායතනයන්ගේ ආයතන හයම ඇති බවට හම්බ වෙන්නේ නැත්තම් තණ්හාව නැති වෙනකොට ආයතන හයම නිරුද්ධ වෙනවා. මේ ස්පර්ශ ආයතන හය යම් කලක උපන්නද ඔබට? ඔබට භවය උපන්නා. ඔබට ස්පර්ශ ආයතන හය උපන්නද? ජාතිය උපන්නා. ඔබට ස්පර්ශ ආයතන හය උපන්නද? ජරා මරණ දුක උපන්නා. ඔක පෙනෙන පැත්තෙන් නෙමෙයි මේ වෙලා තියෙන්නේ. පෙනෙන දේ හටගෙන නිරුද්ධ වෙනවා. මේක වෙලා තියෙන්නේ මේ කෙලෙස් පැත්තෙන්.
මේ භවය හදලා තියෙන්නේ, ජාතිය හදලා තියෙන්නේ, ආයතන ටික හදලා තියෙන්නේ, දුක හදලා තියෙන්නේ කෙලෙස් ටිකකින්. ඵලයේ සම්මාදිට්ඨිය කියලා කියන්නේ නැත්තම් කුමන ප්‍රතිඵලයක් බලාගෙනද කරන්නේ කියන උත්තරේ. මේ ප්‍රතිනිරෝධයට බලන්නේ මම මොකටද? මෙන්න මේ අර්ථය සඳහායි කියන එකක් තියෙනවා. අර්ථයක් තියෙනවා, ඒ අර්ථයට යන්න නිවර්දිය දකින ක්‍රමයකුත් තියෙනවා. දුක, දුක ඇති වෙච්ච හේතුව තණ්හාව, තණ්හාව නැති වෙන දුක නැති වෙනවා කියලා දුක නිරෝධේ නුවණ තියෙන මේක තමයි අපි බලාපොරොත්තු වෙන ප්‍රතිඵලය. ඒක බලාගෙන මාර්ග සම්මාදිට්ඨිය කියලා කියන්නේ ප්‍රත්‍ය නිරෝධයක්. මේ ආහාර ප්‍රත්‍යයෙන් හටගත් ස්කන්ධය ආහාර නිරුද්ධ නිරුද්ධ වෙනවා කියන එක පෙන්නනවා. ආහාර ප්‍රත්‍යයෙන් හටගත් ස්කන්ධය ආහාර නිරුද්ධ නිරුද්ධ වෙනවා කියන එක ඔබට එකට පෙනෙන්නේ නැහැ, ප්‍රතිමින්ම පෙනෙන්නේ නැහැ. ඒ හින්දා ආහාර ප්‍රත්‍යයෙන් හටගත් ස්කන්ධයන්ගේ අනිත්‍ය ස්වභාවය, ශුන්‍යත ස්වභාවය, අප්‍රමිත ස්වභාවය, මේ ස්කන්ධ ටිකේ මේ ලක්ෂණට නිවන හඳුනන ලක්ෂණ තුනක් තියෙනවා නේද? අනිත්‍ය, අප්‍රමිත, ශුන්‍යත කියලා. ඔය ලක්ෂණ තුනම තියෙන්නේ මොකේද? මෙන්න මේ විපාකු ස්කන්ධ ටිකේ. මෙන්න මේ විපාකු ස්කන්ධ ටිකේ තියෙන්නේ රූපී අනිමිත්ත ස්වභාවය, ශුන්‍යත ස්වභාවය, අප්‍රණිත ස්වභාවය දැකලා ඔබේ මනස ආශ්‍රවයන්ගෙන්, කෙලෙසුන්ගෙන්, උපාදානයන්ගෙන් මිදුණු ඔබට ප්‍රත්‍ය නිසා හටගත් ධර්මයේ ප්‍රත්‍ය නිරුද්ධ නිරුද්ධයි කියන එක පේනවා. ආයතන ටිකේ ශුන්‍යතාවයේ, සත්පුද්ගල නොවන ශුන්‍යතාවයේ ඉස්සෙල්ල හම්බුනේ නැතිනම් හටගත් දේ නිරුද්ධ වෙනවා කියන එක පේන්නේ නැහැ. අපි කියමු සංකත පරමාර්ථමය ස්වභාවයක් තමයි සංකත ධාතුවේ. සංකත පරමාර්ථමය ස්වභාවය තමයි අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ස්වභාවය, ශුන්‍යත, අනිමිත්ත, අප්‍රණිත ස්වභාවය. ඇස් දෙකට ඇති ඉදිරිපිටට එන රූප ආයතනේ, ටීවී එකේ චිත්‍රපටියක පෙනෙන රූපේ, ඔබට ප්‍රාර්ථනා කරන්න තරම් රන් රෙදි, මුතු මැණික්, යාන වාහන ඉඩකලන් තිබුණාද? අප්‍රණිත කියලා කියන්නේ මොකද්ද? ප්‍රාර්ථනා නැහැ. ප්‍රාර්ථනා කටයුතු කිසිවක් එකේ නැහැ. ඒ රූපේ සත්තු පුද්ගල ආත්මියමක් තිබුණාද? නැහැ, ශුන්‍යයි, ශුන්‍යතයි. එතකොට මේ රූප නැත්තම් මේ නාම රූප දෙකේ විපාක, නාම රූප දෙකේ අනිමිත්ත ස්වභාවය, ශුන්‍යත ස්වභාවය, අප්‍රණිත ස්වභාවය පෙන්වන එක මාර්ග සම්මාදිට්ඨිය. එහෙම නැතිනම් ප්‍රත්‍ය නිසා හටගත් ස්කන්ධය ප්‍රත්‍ය නිරුද්ධ නිරුද්ධයි කියලා දකිනවා. එකත් මාර්ග සම්මාදිට්ඨිය. අනිමිත්ත, ශුන්‍යත, අප්‍රණිත ස්වභාවය නොපෙන්න ආහාර නිරෝධිය පෙනෙන්නේ, ප්‍රත්‍ය නිරෝධිය පෙනෙන්නේ. සංකත පරමාර්ථයට හිත තබල කෙලෙස් අඩු වුණහමයි ඔබට අසංකත පරමාර්ථය හම්බ වෙන්නේ. ප්‍රත්‍ය නිසා හටගත් දේ ප්‍රත්‍ය නිරුද්ධින් නිරුද්ධයි කියලා. එතකොට මෙන්න මේ ටික මොකද්ද? මේ ටික කිව්වේ මේ විපාක නාම රූප දෙක තියෙන පැත්තේ නැත්තම් ඇස් ඉදිරිපිටට පෙනුණු රූපේ අපි බාහිය දාරුචිත්‍රණාංශයට බුදුරජාණන් වහන්සේ දිත්තේ දිත්තමත්තං කියලා පෙන්වපු තැන, සුතේ සුතමත්තං, මුතේ මුතමත්තං, විඤ්ඤාතේ විඤ්ඤාතමත්තං කියලා පෙන්වපු ටික
තමයි කෙලෙසුන්ගෙන් ග්‍රහණය නොවුණු කෙලෙසුන්ගෙන් සම්මිශ්‍ර නොවුණු ස්කන්ධ ටික පෙනෙනවා කියන කෘත්‍යයෙන් දෙයක් හේවක් නැහැ. අන්න ඒ ටිකේ ඇත්ත පෙන්වන පැත්ත ප්‍රත්‍ය නිසා හටගෙන ප්‍රත්‍ය නිරුද්ධ නිරුද්ධ වෙනවා කියන පැත්ත පෙන්වන ටික තමයි මාර්ග සම්මාදිට්ඨිය. ඕක කරන්නේ මොකකටද කුමකටද? මෙහෙම කරනකොට තණ්හාව නිරුද්ධ වෙලා දුක් නිරුද්ධ වෙනවා කියන මෙන්න මේ ප්‍රතිඵලය බලාගන්න. එකට කියනවා ඵලයේ සම්මාදිට්ඨිය. යම් වෙලාවක දුක් නිරෝධය කිව්වොත් ඒකටම ව්‍යංජන නානත්වයක් අර්ථයකයි ජාති නිරෝධය කියන එක. ජාතිය තිබුණොත් මේ ජරා මර දුක එන්නේ. ජාති නිරෝධය කියන එකට ව්‍යංජන නානත්වයක් අර්ථ එකමයි සලායත නිරෝධය කියන එක. සලායතනයන් ගැතිවීම ඔබටනේ ජාතිය කිව්වේ. සලායතන නිරෝධය කියන එකම ව්‍යංජන නානත්වයක් අර්ථ එකයි බහු නිරෝධය කියන එක. යම් වෙලාවක භව නිරෝධෝ ජාති නිරෝධා ජාති නිරෝධෝ ජරා මරණ ශෝක පරිදෙව දුක්ඛ දෝමන සුපායාස නිරෝධා කියලා පනවන මෙන්න මේ ප්‍රතිඵලය බලාගෙනයි මෙන්න මේ ස්කන්ධ ටික මේ විදිහට සම්මර්ෂණය කරන්නේ. ඇත්ත පෙන්වන්නේ තමන්ගේ ආශ්‍රයක් ෂේ කරගන්න. ඔය ටික ඉගෙන ගත්තාම දැන් අපි දැක්ක ඇත්තටම දුක් වෙන වස්තු තියෙනවා නම් ඌව තමයි දුක. දුකට හේතුව තණ්හාව. තණ්හාව නැතිනොත් දුක නැති වෙනවා. ඒකට කටයුතු සම්මාදිටිය මොකද්ද? තණ්හා සහගත නිමිත්තක් සිහි කළ පෙනුණු දෙයට තබන්න බැරි වෙන විදිහට පෙනෙන දේ සිහි කරන නිමිත්තට සැතෙන්නේ නැති විදිහට යෝනිසෝ මනසිකාරය කරන්න කියලා පෙන්වහම විද්‍යාව උපන්න අවිද්‍යාව නැ සම්මා දිට්ඨි. නමුත් ඇත්ත දැනගත්තට බොහෝ කාලයක් සිට පැවතෙන හුරුවක් තියෙනවා. නෑ මේ හිතන්නේ පෙනෙන කෙනා තමයි, පෙනෙන්නේ හිතන කෙනා තමයි කියලා. ඔය ඇත්ත දැනගත්තට හුරුව නතර වෙන්න පරණ විදිහටම හිතෙනවා. ඒ අවිද්‍යාවටත් ඒ ආශ්‍රවටත් හේතුව අවිද්‍යාව. මේක පෙන්නන්නේ නැතිකමමයි. ඒ හුරුව ගොඩ ඔබට කරන්න තියෙන්නේ අර දුක්ඛ දසකානේ ප්‍රතිපදාව පෙන්වපු තැනින්ම සම්මාදිට්ඨියමයි හුරුව ගවන්න තියෙන්නේ. සිහි කරන්නේ නැත්තම් සතිපට්ඨානේ වඩන එක ප්‍රත්‍ය නිරෝධිය පෙන්වන එක. ප්‍රත්‍යංගේ ඇත්ත පෙන්න, ප්‍රත්‍ය සමුප්පන්න ධර්මයන්ගේ ඇත්ත පෙන්වන එක, ප්‍රත්‍ය නිරුද්ධේ නිරුද්ධ වෙන බව පෙන්වන එක. ප්‍රත්‍යයයි මේ ප්‍රත්‍ය නිසා හටගත් ධර්මය කියලා පෙන්වනකොට ප්‍රත්‍යයයි ප්‍රත්‍ය සමුප්පන්න බවයි පෙන්වනවා. සංකත පරමාර්ථමේ ස්වභාවය පෙන්වනවා. ඒ ප්‍රත්‍යයෙන් හටගත් ධර්මය ප්‍රත්‍ය නිරුද්ධින් නිරුද්ධයි කියලා පෙන්වනකොට අසංකත පරමාර්ථ බව පෙන්වනවා. ඔය ටික බලන්නේ මොකේදද? ඔය ටික පෙන්වන්නේ මොකේදද? තණ්හා නිරෝධය සඳහා. තණ්හා නිරුද්ධ වුණාම මොකද්ද? මෙන්න මේ ජරා මරණ ශෝක පරිදෙ දුක්ඛ දෝමන සුපායාසය නිරුද්ධ වෙනවා. සියලු දුකෙන් මිදෙනවා කියලා දන්නවා. එතකොට මෙහෙම භාවනා කරනකොට හොඳට නුවණින් විදර්ශනා කර කර මෙනෙහි කරනකොට මරණයෙන් පස්සේ නිවන් දකී කියලා නෙමෙයි යන්නේ. දැන් මෙහෙම කරනකොට තණ්හාව නැති වෙලා දැන් දුකෙන් මිදෙනවා කියලා දැකලමයි. මම කියන්නේ දෙමව්පියෝ ගුරුවරු ළමයෙකුට ඉගෙන ගන්න කිව්වොත් පුතේ හොඳට ඉගෙන ගනින්, මරණයෙන් පස්සේ හොඳ රස්තාවක් කෙරුව හැකි කියලා ඒ ළමයා හෝ අප්‍රමාදීව වෙහෙසෙන් ඉගෙන ගන්නවද?
එහෙම කුසීත නැතු උත්සාහයෙන් ඉගෙන ගන්නවද? තේන්නේ නැති හින්දා තල්ලු කරන්නම වෙනවා පිටිපස්සටම යදින්නේ. නමු සාන්දෘෂ්ටික විපාකයක් දැකෙන නිසා ඇත්තටම හොඳට ඉගෙන ගත්ත හොඳ රස්තාවක් කළ හැකි කියලා සාන්දෘෂ්ටිකම විපාකයක් එයා දැකෙන හින්දා ඉගෙන ගන්නවා. ඒ වගේ මරණයෙන් පස්සේ නිවන් දැක හැකි කියුවහම ලොකු ගැම්මක් හිතට එන්නේ නැහැ. තේරෙන්නේ නැහැ. නමුත් කෙනෙකුට මේ තණ්හාවෙන් මිදුණු හැටියම දුකෙන් මිදෙනවා. තණ්හාව නැතිවෙන්නේ මෙන්න මේ ටික කරන්න කියලා පෙන්වහම ਦਿੱත් ධම්මෝ එයාට දැක්කොත් එයාට පෙවුනොත් ඇත්තටම මේක කළොත් මේක ගෙවෙනවා නම් මේ තණ්හාව ගෙවෙනවා නම් තණ්හන දුක නිරුද්ධ වෙන මේක කළ හැකිනේ මට කියන ඥාන දර්ශනයක් එනවාමයි. ඒ දැකලා කරනකොට පිටිපස්සෙන් තල්ලු කරන්නත් ඉස්සරහෙන් අදින්නත් ඕනේ. එයා ටික ටිකව වීර්යවන්ත වෙනවා උත්සාහවත් වෙනවා. ඒ එයාට තියෙනවා ਦਿੱත් ධම්මෝ දර්ශනය. දුකෙන් නිදහස් වෙලා ඉඳ තියෙන දර්ශනයක් බුදුරජාණන් වහන්සේ කිව්ව දේශනා කළ නිසා නෙමෙයි තමන්ගේ ජීවිතයෙන් විද්‍යමාන වෙන නිසාම වෙන නිසාම එබඳු දර්ශනයක් එයට හම්බ වෙනවා. ඒ නිසා චතුරාර්ය සත්‍ය දකින්ද බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මගේ ජීවිතය ගැන කෙනා කෙනා දකින්ද මගේ ජීවිතයේ දුක මගේ ජීවිතයේ දුක වූ හේතු තණ්හාව බව මගේ ජීවිතයේ දුක නොයන තණ්හාව නැතිව දුක නොයන බව මට ඒ නිසා තණ්හාව නැති කරන්න මම මෙන්න මේ විදිහට මනස හැසිරිය යුතුයි. ස්පර්ශ ආයතන හයේ පෙනෙන ඇහෙන දැනෙන දැනගන දිට්ඨි සුත මුත විඤ්ඤාත කියන මේ සතර පොළට හිතන කියන කරනදී ගැට ගන්න නැතිව මේ දකින අහන දේ හිතන කියන කරන දේ ගැට ගැහෙන්නේ නැති විදිහට දෙන්නන එකයි ආශ්‍රයක් කරගන්න කරන්න තියෙන්නේ කියලා හොඳට දන්නවා. ඒක පෙන්නවා මොකද සම්මා දිට්ඨියෙන් කලම දැක්කා දුක ඇති කරපු තණ්හාව ඇති වුණේ මේ වැරද්ද නිසා කියලා. ඇති වෙච්ච හේතුව නැති කරන එකම නිරෝධ කියන්නේ. වහලෙහිල් වෙලා තෙමෙනවා නම් නොතෙමින්ද වෙන තැනකට සීට් කැල්ලක් තියලා හරියන්නේ නැහැ. හිල් වෙච්ච එකම හොයලා එතනම වැහුවොත් මොකද වෙන්නේ? නොතෙමින්ද පුළුවන්. යම සමුදේ නම් යමකින් නම් සමුදේ වුනේ. සමුදේ දුරු කිරීමම නිරෝධය. නිරෝධයට වෙනමකට තණ්හාව යම් ආකාරයකට නම් ඇති උනේ ඇති කරගත්තේ ඒ ආකාරය නැති කිරීමෙන්ම සමුදේ නැති වෙනවා. ඒ ආකාරය නැති කරන්න කරන වැඩ පිළිවෙලයි සම්මාදිට්ඨිය කිව්වේ. ඒ පිළිවෙල ඇති කරපු වැඩ පිළිවෙලට කිව්වා මිච්ඡාදිට්ඨිය නැත්නම් අවිද්‍යාව කියලා. ඒ පිළිවෙල නැති කරන වැඩ පිළිවෙලට කිව්වා සම්මාදිට්ඨිය නැත්නම් විද්‍යාව. සම්මාදිට්ඨිය නැත්නම් විද්‍යාව ඇත්තට දැක්කහම තෘෂ්ණා නැමැති වැඩ පිළිවෙල ලෙහෙනවා. මිච්ඡාදිට්ඨිය නැත්නම් අවිද්‍යාව තෘෂ්ණා නැමැති වැඩ පිළිවෙල ඇති කරනවා. සමුදය දුරු කිරීමේ කෘත්‍යමය කරන්නේ සම්මාදිට්ඨිය. අවිද්‍යාව නැමැති කෙනා මුල් වෙලා තණ්හාව ඇති කරලා දුක හැදුවා. විද්‍යාව නැමැති කෙනා එකතු වෙලා තණ්හාව නැති කළ දුක නිරුද්ධ කරනවා කියන එකක් තියෙනවා. හොඳට එකක් මතක තබා ගන්න. කිසි කලක අද මං කියන්නේ ඔයගලන්ට සමාහිත තේරෙන්නේ නැති වෙයි, පිළිගන්නෙත් නැති වෙයි, සැසඳෙන්නෙත් නැති වෙයි සමහර විටක. මේ විපාක ස්පර්ශ ආයතන හයක් තියෙන විපාක ධර්මතා ටික මේකට තමයි නිවනද සසරද කියන ටික පනවන්නේ. ওই ටික ඔසවලා අරගෙන තණ්හාවෙන් ඒ පැත්තට ගියොත්
මේ ස්පර්ශ ආයතන හය පැත්තට ගියොත් තණ්හාවෙන් සසර ජරා මරණ දුකමයි. ඒ ස්පර්ශ ආයතන හයේම ඇත්ත ඇති හැටි දැක්කොත් ওই ස්පර්ශ ආයතන හයේම යථා භූත ස්වභාවය දැක්කොත් ඒක තමයි නිවන, නිවන් මාර්ගය කියන්නේ. ස්පර්ශ ආයතන හය ඔබට සසරත් නෙමෙයි ඔබට නිවනත් නෙවෙයි. සසරට යන්න හෝ නිවනට යන්න භූමියයි. ඔබ සසරට යන්නේ ඔබ නිවනට යන්නේ කියන කාරණාව තියෙන්නේ මේ ස්පර්ශ ආයතන හය හරහායි. ස්පර්ශ ආයතන හය මේ ස්පර්ශ ආයතන හය යම් ඡන්ද රාගයක් ඇද්ද ඔබට, එහෙම නැත්නම් ඔබට මේ ස්පර්ශ ආයතන හය යමක් ඇද්ද ඉතුරු වෙයිද, ඔබට ඇහැ ඉතුරු වුණොත්, රූපේ ඉතුරු වුණොත්, චක්කු විඥානේ ඉතුරු වුණොත්, ස්පර්ශ ආයතන හය ඉතුරු වුණොත් ඔබට ඉතුරුනේ දුක, ඉතුරුනේ සසර, ඉතුරුනේ ජරා මරණ. ඔබට නිරුද්ධ වූ ස්පර්ශ ආයතන හය, ඒ නිරුද්ධ වූනේ සසර, ඒ නිරුද්ධ වූනේ දුක, ඒ නිරුද්ධ වූනේ ජරා මරණ. දැකපු දේ හටගෙන නිරුද්ධ වෙනවාමයි අපි දැනගත්ත නැතත්. ඒක හිතට සිහි කරන්න පුළුවන් බව චිත්ත ධර්මතාවයක්. නිරුද්ධ වුණත් නිරුද්ධ වෙච්ච දේ හිතට සිහි කරන්න පුළුවන් බව ධර්මතාවයක්. සිහි කරනවා කියන ධර්මතාවය කෙලෙසයක් නෙමෙයි. හිතෙන් ඔසවල ගන්නවා කියන ධර්මතාවය කෙලෙසයක් නෙමෙයි. එහෙම වුණත් රහතන් වහන්සේලාට ජීවත් වෙන්න බෑ. දැකපු දේ සිහි කළ ගත හැකි, දැකපු දේ සිහි කර ගත හැකි. දැකපු දේ සිහි කළා, මේ සිහි කරපු දේ පෙනෙන දේමයි තියෙන දේමයි කියලා ඔබ හිතනකොට ඔබට ඇති බව තමයි ආයතන ටික හම්බ වෙන්නේ. ඔබ ආපව රූපේ අරගත උපාදානය කියන්නේ නැවත ගත්තා. ඔබ ආයතන ටික ආපහු ගත්තා. ඔබ ආයතන ටික තරව ගත්තා. ඔබ ලෝකේ ගත්තා. එහෙම වුණොත් දුක එනවා. සිහි කළ හැකි. මම මෙහෙම රූපයක් සිහි කරනකොට දැකපු දේ නිරුද්ධයි කියලා හෝ ඔබට පෙනේනා. මම මෙහෙම රූපයක් සිහි කරද්දිත් දැකපු රූපයක්ට මෙහෙමයි කියලා හෝ සිහි කරයි නම් ඔබට ඉතුරු වෙන්නේ නිවනේ පණවිඩේ. ඒ සලායතන නිරුද්ධ කල්ලි හැමදාම සිහි වෙන ගානේ මම මේ සිහි කරන්නේ සිහි කරන දේ පෙනෙන දේට අයිති නෑ නේද කියලා ඔහොම බලන් දුන්නේ ඔය දෙහස ඔය උත්සාහය හැමදාම තියෙන්නේ. ඔබට යම් දවසක් තියෙයි මේකේ අවසානයේට සිහි වෙනකොටම සිහි වෙන දෙයට නොවනයි, ඒ ස්පර්ශ නිරුද්ධ වෙනකොටම සිහි වෙන දෙය නිරුද්ධයි කියන තැනක හිත රැඳී තියෙයි. මාර්ගයේදී ධර්ම උත්සාහයද ඔබට සංසිඳෙනවා. හැබැයි එතනට ගන්න බෑ, එතන එන්න ඕන එකක්. හැමදාම සිහි වෙනකොටම මම මේ සිහි කරන දේ සිහි කරනකොටත් පෙනුන දේ නිරුද්ධයි නේද කියලා හැමදාම බලන්න ඕනේ. යම් දවසක් තියේ අතීතේ නිරුද්ධ වෙලාමයි අනාගතේ ඉපදිලා නැහැ පච්චුප්පන්න ධර්මය හටගෙන නිරුද්ධ වෙනවා කියන තැන සිහි නුවණ එළඹ සිටින දවසක් එනවා. අකෝප්‍ය ඥාන දර්ශනය කියන දවසක් තියෙනවා. එදාට බලන්න ඕනේ නුවණ කියන එක ජීවිතේ වෙනවා. අද නුවණ කියන එක ඔබේ ජීවිතේ නොවුණු නිසා ඔබට ඒ නුවණ වෙනම ගන්න වෙනවා. යම් වෙලාවක
නුවණ කියන එක ජීවිතයේ වුණොත් විපාක පැත්තට සම්බන්ධ වුණොත් එතකොට කරන්න මොකද්ද? ඒ නුවණ පෙනෙන්නේ ජීවිතෙන්. එයාව ඒ විදිහට ජීවත් කරවනවා කියන්නේ ඒ නුවණ යෙදিলা තියන්නේ. මං කිව්වේ කන්නාඩි අපි පවුඩර් ගන්නෑ. ඇයි පවුඩර් ගන්න නැත්තේ? ඉදිරියෙන් තියෙන රූපක ප්‍රතිබිම්බය වැටලා තියෙන මිසක එහෙ කෙනෙක් නෙමෙයි කියන නුවණ තියෙන හින්දා. නුවණ තියෙන හින්දා. කියන්නේ විපාක පැත්තේ අපිට මේ නුවණ ඉදිරියට තියෙන හින්දා. ඒ හින්දායි අන්න ඒ වගේ මේ ප්‍රතිපදාව වඩලා ආශ්‍රයයන්ගෙන් කෙලසුන්ගේ මනස මිදුනහම අනාශ්‍රව සිතකින් එයාව ජීවත් කරවන ක්‍රමයක් තියෙනවා. ඒ විදිහට එයා ජීවත් වෙනවා මිසක ඒක හිත හිතා ඉන්න ඕන තැනක් නෙමෙයි, හිත හිතා ගන්න ඕන දෙයක්ුත් නෙමෙයි. ඒක ප්‍රතිඵල දෙපැත්තකින් ලැබේවා. අපිට නිසක විය යුතු ඉස්සෙල්ලා මොකද්ද? මේ සත්‍ය හතර ගැන. මොකද්ද සත්‍ය හතර? දුක කියනකොට අනේ අපි ඉපදෙනවා, ලෙඩ වෙනවා, මහලු වෙනවා, මැරෙනවා කියලා කෘතිම හිතන එකක් නෙමෙයි. ජීවිතයේ සැබෑම සිද්ධියක් තියෙන්නේ අපිට නේද? දුක එන්න පුළුවන්, දුක් විඳින්න පුළුවන් අය, පුද්ගලයෝ, දේවල් තමන් ඉන්නවා කියන මේක තමයි දුක. ඔය දුකට හේතුව ඒ දුක එන්න පුළුවන් නිමිති අස්ති තියෙන තණ්හාව කැමැත්ත. ඒ තණ්හාව හින්දුනොත් තමයි දුකෙන් මිදෙන්නේ. ඒ තණ්හාව නැති වෙන්න සමාධිත්‍ති ස්පර්ශ ආයතන 6 ඇත්ත දකින්ද, ස්පර්ශ ආයතන 6 නිසා ස්පර්ශ ආයතන 6 සිහි කරගනිමින් උපදින සිටි රාග දේශ වශයෙන් හැතිරෙන්න එපා. හැතිරුණොත් හැතිරෙන්නෙම පෙනෙන රූපිතයි හිතන්නේ, සද්දිතයි හිතන්නේ කියලා. හැතිරෙන්නේ නැතිවෙන අවිජ්ජා නිරෝධ සංකාර නිරෝධ. ඔබ සිතී මේ පෙනෙන නිමිත්තත් එක්ක සිතීන් ගින් කිරින් කිරීම නතර වෙන්න නම් පෙනෙන පැත්තේ ශුන්‍යතාවය දකින්නද වෙනවා. එතෙ පුද්ගලය ගැන, දේවය ගැන හිතනවා කියනවා කරනවා කියන එක නතර වෙන්නෙම නැහැ. කියන්නේ පෙනුණු පැත්තේ පුද්ගලය ඉන්නවා, සත්‍යය ඉන්නවා කියන කම හින්දාමයි හිතන්නේ කියන්නේ කරන්නේ. පෙනෙන ස්පර්ශ ආයතන 6 පැත්තේ ශුන්‍යතාවයේ තේරුනොත් එදාට තමන් හිතන කියන කරන මේ ක්‍රමය ගැන ලැජ්ජ හිතෙන දවසක් එනවා. සබ්බ සංඛාරේසු අට්ඨියති හරායති jigucchati. සියලු සංස්කාරයන් කෙරෙහි කලකිරෙන ලැජ්ජිත වෙන පිළිකුල් වෙන දවසක් එනවා. ඔබ මේක කර 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 හිටියෝ කෙනෙක් කියලා සිහි වෙනකොටම සතර මහා ධාතු රූප ඒ නැත්තම් මහ භූත තව උපාදාය රූපේ දිහා බලාගෙන කෙනෙක් කියලා හිතන්න තරම් මං තාම මෝඩනේ කියලා ලැජ්ජ හිතන දවසක් එනවා. ඇතිදිරිවිතට ආවනම් ආවේ මහ භූත සහ උපාදාය කියන රූප ටික මිසක වෙන රූප ආයි තිබුණ නැහැ. ඒ රූපය ආරම්භය වස්තුවක් හැටියට හිතන්න තරම් මං තාම මෝඩනේ සියල්ල පෙනෙන දවසක් එනවා. අන්න එදාටයි මේ දුකේ කලකිරෙන්නේ, එදාටයි ඔය හිතන ක්‍රමය අතහැරෙන්නේ. අවිද්‍යාව ශේෂයක් හරි තියෙනම් මේ ස්පර්ශ ආයතන හය පිරිසිඳ නොදන්නාකම ශේෂයක් හරි ඉතුරුනොත් හිතනවා කියනවා කරනවා කියන එක වෙනවමයි. අවිද්‍යාව යත්තේව අශේෂ විරාග නිරෝධෝ. අවිද්‍යාව ශේෂයක්වත් නැතිවීමෙන් වන අවිද්‍යා විරාගය මේ හිතන කියන කරන එක නැති වෙනවා. පුද්ගලයෝ දේවල් සත්‍යය ගැන හිතන කියන කරන දේ නැති වෙනවා. ඒතෙ මේ හිතන කියන කරන දේ නැති වෙන්නේ. ඔන්න ඔකයි චතුරාර්ය සත්‍යය. හරිද? අන්නේ චතුරාර්ය සත්‍යය අවබෝධ කරගන්න
පෙන්වන්න තමයි මේ පටිච්චසමුප්පාද ධර්මතාවයේ තියෙන්නේ. මම ඒක විස්තර කරලා දෙන්නම් දැන්. පටිච්චසමුප්පාදයෙන් කියන්නේ චතුරාර්ය සත්‍යමයි. ජරා මරණ ශෝක පරිදේව කියලා මේ පෙන්නේ දුක. ඒ දුකට හේතු ටික තමයි උඩ තියෙන්නේ. ජාති නිරෝධෝ ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දමන සුපායස නිරුද්ධಂತಿ. ඵලේ සම්මා දිට්ඨිය. නිරෝධය. අවිද්‍යා යත්තේ අපේස විරාග නිරෝධෝ සංඛාර නිරෝධා සංඛාර නිරෝධ විඥාන නිරෝධා කියලා මෙන්න මේ ක්‍රමය සම්පූර්ණ නිරෝධය. මෙතන තියෙන්නේ පටිච්චසමුප්පාදේ මේ පිරිතුන්නන්නේ දුකයි දුක්ඛ සමුදයයි කියලා තියෙන්නේ. ඕකම තමයි අනිත් පැත්ත සම්මාදිට්ඨි සවිඥා විඥා උපාදෝ අවිඥා නිරෝධා. සම්මාදිට්ඨිය කියන්නේ විද්‍යාවක් විද්‍යාව උපංකල්ලි අවිද්‍යා නිරෝධන අවිද්‍යා නිරෝධ සංකාර නිරෝධ සංකාර නිරෝධ විඥාන නිරෝධ කියලා මේ ජරා මරණ නිරෝධයට හැරෙන්නේ. එතකොට මාර්ගය නිරෝධයයි දෙක තියෙනවා. නිරෝධය තියෙනවා කෙරෝලේ, මාර්ගය තියෙනවා අවිද්‍යාව කියන තැන. මෙතන තියෙනවා දුකයි දුක්ඛ සමුදයයි දෙක අවිද්‍යා නිරෝධය කියන තැනක මාර්ගය ජාති ජරා මරණ නිරෝධය කියන තැන නිවන. සත්‍ය හතරයි දුක්ඛ සමුද නිරෝධ මාර්ග. සත්‍ය දෙකක් ලෞකිකයි, සත්‍ය දෙකක් ලෝකෝත්තරයි. දුකයි සමුදයයි දෙක ලෞකිකයි සතර, සමුදය සත්‍යයි නිරෝධ මාර්ග සත්‍යයි නිරෝධ සත්‍යයි ලෝකෝත්තර ලෝකෙන් ඉතරෙමින් පිටස. ඒ නිසා මම මේ ටික පොඩ්ඩක් මතක් කරන් දැන් මම මතක් කළා. දුක පොතේ පතේ දැනුමට නෙමෙයි, කෘත්‍රිමව නෙමෙයි, සජ්ජායනා කරන්න නෙමෙයි. කෙනා කෙනාම තම තමන්ගේ මනසින් ප්‍රත්‍යක්ෂ භාවයෙන් දකින්න කියලා දුක එන තැන් ටිකක්, ඒ දුක් එන තැන් ටිකේ හේතු ටික දකින්ද තමන්ගේ හිතේ ඇති චන්දරාගය. ඒ චන්දරාගය නැති වුණොත් දුක නැති වෙනවා. සම්මාදිට්ඨි. දුක එන විදිහට ඒ වස්තු කෙරෙහි තණ්හාව ඇති උනේ කොහොමද කියලා පෙන්වන්න දැනගන්න. එතකොට ඔබට හම්බුයි ඉබේම සම්මාදිට්ඨිය. මෙන්න මෙහෙමයි ගලාගෙන ගිහිල්ලා තියෙන්නේ. මෙන්න මෙහෙමයි මේ කෙලෙසේ විපාකයට සාන්ද්‍රණය උනේ. යම් මාර්ගයක ඇවිල්ලා ආපහු කරලා බලනවා වගේ එකක් කරලා තියෙන විපාකේ අපි ඉස්සෙල්ලා දිබලා. පස්සේ තණ්හාව කරන්නේ. පස්සේ ඇති වෙන තණ්හාව කොහොමද පහුවෙච්ච වේදනාවට විපාකයට සම්බන්ධ වෙන්නේ? දැන් අරටක නිරුද්ධත් වෙලානේ නේද? දැන් ඉස්සෙල්ලාම හම්බුනේ විපාක ටික. ඊට පස්සේ තණ්හාව ප්‍රධාන කියන කෙලෙස් ඊට පස්සේ පෙනුන දෙයට මේ තණ්හා කරන්නේ. පස්සේ ඇති වෙන තණ්හාව ඉස්සෙල්ලා ඇති වෙච්ච විපාකයට හේතු උනේ කොහොමද? ගියේ කොහොමද? ක්‍රමයක් තියෙන්න බෑ. විච දෙයක් තියෙන්න බෑ නේද? තණ්හාව ඇති වෙලා තණ්හාව ඇති වෙලා මේ ස්කන්ධ ටික ඇති වුණා නම් කමක් නැහැ. නමුත් විපාක ස්කන්ධ ටික ඉස්සෙල්ල ඇති වෙලා ඊට පස්සේ තණ්හාව විපාක ටිකට තණ්හාව ඇති වෙන්න කොහොමද ඇති වුණේ කියන කාරණාවක් තියෙනවා. ඇති වෙනකොට මොකද? කර්ම මට්ටම හත ගන්නකොට විපාක මට්ටමේ සිත් නිරුද්ධයි. විපාක මට්ටමේ සිත් නිරුද්ධ වෙනකොට කර්ම මට්ටමේ ඉපදිලා අපිට කර්ම සිතකින් තණ්හා කරන් විපාක සිත ස්කන්ධ ටිකකුත් තියෙනවා කිව්වම දෙකක් එකට තියෙනවද? එන හිත් දෙකක් තියෙන්න වෙනවා දෙපැත්තෙන්. ඒ රූපයක් වෙන්නගෙන ඉන්න උන්න එක හිතකුත් තියෙන්න වෙනවා. තව හිතකින් මේ හිතකුත් තියෙන්න වෙනවා. නේද? නමුත් මේක නමුත් මේ ඉපදි නිරුද්ධ කියලා මේ ධර්ම ඉපදිනකොට ඉපදි නිරුද්ධ වූ ධර්මයන්ට කොහොමද පසුවපන්න ධර්මයන්ගෙන් කෙරෙච්ච ඇති උනේ? කින සිද්ධියක් තියෙනවා. තියෙන්න ඕනේ.
අන්නේ ක්‍රමයයි මේ තියෙන්නේ. අවිද්‍යාව ආසේවන කෘත්‍ය කරනවා මේකෙදී. ඒකට තමයි මම කිව්වේ අවිද්‍යාවෙන් තමයි මේ තණ්හාවේ ගමන තියෙන්නේ. අවිද්‍යාවගේ වැසීමෙන් තණ්හාවෙන් යුක්ත වීමෙන්. මහන් උබලත් මා බොහෝ කාලයක් සසර දිවට ඇරිසරියා. අනමතක් ගෝයම් වික්‍රේ සංසාරෝ පුබ්බා කෝටි න පඤ්ඤායති අවිද්‍යා නීවරණානං තණ්හා සංයෝජනං. අවිද්‍යාව නැමති නීවරණයෙන් වැහිලයි තණ්හාව නැමති සංයෝජනයෙන් බැඳෙන්නේ කියන ටිකක් තිය අපි මේ ගැන ටික පොඩ්ඩක් කතා කරමු ඈ. ත්‍රිපිටකේ පටිසම්භිදා මග්ගේ ඥාන කතා ටික ගන්නකො ධම්මටි ඥානේ තියෙන්නේ පටිසම්භිදා මග්ගේ එකේද දෙකේද? එකේනේ. මොකද මම මේ විස්තර කරන්න හදන ටික වර්තමාන පටිච්චසම්පාදේට අර්ථ විවරණ දෙන ක්‍රමයෙන් පොඩ්ඩක් බැහැර වෙයි අටුවා ක්‍රමයට. ඒ හින්දා මම පිටකේ අරගෙනම පිටකේ තියෙන න්‍යායට විස්තර කරන්න හදන්නේ. එතකොට ඔයගොල්ලන්ට පැහැදිලි වෙයි, තේරෙයි අපි ගත යුත්තේ පිටකේ තියෙන ක්‍රමේද නැත්නම් ඉමේ ඉති ඉමේ චතු සංකේපේ තය අද්ද විසිති ආකාරේ තිසන්දිම් පටිච්චසම්පාදං ජානාති. මේ ආකාරයට කොටස් හතරකින් කාල තුනකින් ආකාර 20කින් සංදි තුනකින් පටිච්චසම්පාදයේ දනේනන් දකේනන් අවබෝධ කරගන්න පිරිසෙන් දකේනන් තඤ්ඤාතත්තේන ඥානං දැනගන්නාත්තේ ඥානේ පජානත්තේන පඤ්ඤා පිරිසිදු දැනගන්නා අර්ථයෙන් ප්‍රඥා තේන උච්චති පච්චේ පරිග්‍රහේ පඤ්ඤා ධම්මටි ඥානං. ඒ නිසා ප්‍රත්‍ය පරිග්‍රහ ඥානේ ධම්මටි ඥානේ කියලා කියනවා. ඉද පරිපක් එලේ දින ටිකම සූත්‍ර පිටකේ කුද්දක නිකායේ පටිසම්භිදා මග්ගේ ඥාන කතා කොටසේ පච්චේ පරිග්‍රහ ඥානේ නැත්තම් ඒකට කියන ධම්මටි ඥානේ. තථාගතෝ උපාදුවා අනුපාදු එවං ධම්මතා ධම්ම නියාමතා ධම්ම කිතිතා. තථාගතයන් වහන්සේ මේ ලෝකේ උපන් කල්ලි වේවා නූපන් කල්ලි මෙසේ වූ ධර්මතාවයක් වෙනවා කියන එක ධර්ම නියාමතාවයක් ධර්ම කිතිතාවයක් ධර්මේ පැවැත්ම. බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වුණත් නොවුණත් මේ පවතින ස්වභාවය වෙනස් වෙන්නේ මේ ධර්මතාවය. ලෝකේට ඒක පෙනෙන්නේ නැහැ, වැහිලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ ඒ වැස්ම දුරු කළා, දුක නැති කරන ප්‍රතිපදාව පහදලා දෙනවා, හොයලා දෙනවා. ඒ නිසා කියලා දාම කියන්නේ මේ දැන් පිටකේ තියෙන විදිහට පෙන්වන්නේ මම. පුරිම සම්මතවස්මි මෝහෝ අවිද්‍යා ආයුවන සංඛාරා නිකාංචි තණ්හා උපගමන උපාදාන චේතනා භවෝ අපි මෙතන කෙටියෙන් පටිච්ච සම්පාදයේ අවිද්‍යා පත්‍ය සංඛාරා කියලා පෙන්වුවට පටිච්ච සම්පාදයේ අවිද්‍යා සංඛාර කියලා පෙන්වුවට පුරිම කම්ම බවස්මින් පෙර කර්මයේදී අවිද්‍යා සංඛාරා මෝහෝ අවිද්‍යා මෝහ ස්වභාවයෙන් යුක්ත අවිද්‍යාව ආයෝහන සංඛාරා රැස් කරන කිතින් කිං කිරින් කරන කර්ම රැස් කරන ස්වභාවයෙන් යුක්ත සංඛාරයක් නිකාන්ති තණ්හා වස්තුන් කෙරෙහි සතුටු වෙන ස්වභාවයෙන් යුක්ත තණ්හාවත් උපගමන උපාදාන නැවත පැමිණෙන නැවත ගන්න දැඩිව ගන්න අර්ථයෙන් උපාදානයේ චේතනා බව. ඒ හැම දෙයක්ම ඇති බවට වේදනා සංඥා සංකාර කියන චෛත්‍යික ටිකකින් ලෝකියම ඇති බවට පෙන්වන ගතියක් කියන මෙන්න මේ ධර්මතා පහ ගත්තාම මේ ධර්මතා පහට කියන මොකද්ද? කර්ම භවය කියලා. මේ ධර්මතා පහට කියන මොකද්ද? කර්ම භවය කියලා. ඔන්න මේ අවිද්‍යා සංකාර කියලා කියන තැන පුරිම කර්ම භවය.
හරිද? අවිද්‍යා සංකාර කියන තැන අයිති කොටකද? පරිම කම්ම භවය. හැබැයි අවිද්‍යා සංකාර කියලා කිව්වට අවිද්‍යාවගේ වැටීමේ දැකපු දේ ඇත්ත නොදන්නා කම නිසා තේ කළා ඒකට හිතින් කියින් කිරින් කළා තණ්හා උපාදාන වෙලා තමයි ඇති බවට මේ භවය අද අපිට හැදිලා තියෙන්නේ. විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන මේ පංච ධර්මතා ටික පෙර කර්මයේ විපාක හැටියට මේකට කියන උප්පත්ති භවය. මේකට කියන මොකද්ද? කර්ම භවය. මේකට කියන ඉද උප්පත්ති භවය. හරිද? පෙර කර්මයේ විපාක ඒ වගේම මේකට කියන උප්පත්ති භවය වේදනා. හරිද? හරි. ආපහු කියන්න. उपगमन उपादान හරිද? වේදනාවකද විපාක නැත්නම් උප්පත්ති භවයේ මේක කර්ම භවයේ ඉඳලා මේ උප්පත්ති භවයේ. උප්පත්ති භවයේ උපන්න ධර්මයන්ට වර්තමාන තණ්හාව ඇති උනේ කොහොමද? වේදනාපච්චය තණ්හා. වේදනාව නිසා තණ්හාව ඇති වෙනවා. නමුත් වේදනාව නිසා තණ්හාව ඇති වෙනවා කියන ක්‍රමයට හැදිලි කළා නැහැ. මේක තව තියෙනවා හැදිලි කරන්න ක්‍රම. වේදනා පත්‍ය තණ්හා වේදනාවට තණ්හාව ඇති වෙන්නේ කොහොමද? ඉද මේ භූමියේ මෙලව පරිපක්කිත ආයතන නම් මේ ආයතන ටික හොඳට මොහු කුරා ගියාට පස්සේ මේ විදිහට ඒ කියන්නේ මෙන්න මෙතන ඉද පරිපක්කිත ආයතන නම් මෙතන දෙකට මෙතෙන්ට වර්තමාන හේතු ඉද පරිපක්කිත ආයතන නම් මේක වැරදි විදියට කියනවා आयु इद परिपक्कित आयतनानां मोहो अविद्या आयोहन संकार निकांति तन्ना उपगमन उपादान चेतना भव मे तन्ना उपादान भव कियन टिक तन्ना उपादान भव कियन टिक ऐति उने कोहमद कियन एक बेतन मे वेदना वारभय तन्ना उपादान भव कियन टिक ऐति उने कोहमद इत परिपक्कित आयतनानां मे आयतन मुहुकुरा यानें पास्से मोह स्वभाव युक्त अविद्यावत आयोहन संकार मे विद्य आयोहन संकार कर्म रसकरगन्न स्वभाव युक्त संकार निशा तन्हा उपादान भव अति होना अर्द मेतन आधारित मेटिक මේක ප්‍රතිපලය භවයේ දක්වා භවයේ දක්වා මේක ඇතුලේ තියෙන උප්පත්ති භව කර්ම භව කියලා කොටස් දෙකක් විතරයි මේක මේ ටිකට කියනවා කර්ම භව මේ ටිකට කියන උප්පත්ති භව මුළු පටිච්ච සම්පාද අංග ටිකේම ඡාතිය හැර ඒක ප්‍රතිපලයක් හරිද මේ ටිකේ තියෙනවා මේකට කියව කර්ම භව මේක උපපති භව කර්ම භව සහ උපපති භව කියලා ක්‍රම දෙකක් විතරයි මේක තියෙන්නේ තේරෙන්නේ මේ ටිකට කිව්ව උපපති භවයේ මේ ටිකට කිව්ව කර්ම භවයේ කෙර ජීවිතේ පිළිගන්නවනේ ආයෝහන සං මොහ අවිද්‍යා ආයෝහන සංඛාරා කියන පරයය මතයි ක්‍රමයේ මතයි තණ්හා උපාදාන භව හැදුනේ කියන එක පෙන්වන්නේ නේද? මෙතන අවිද්‍යා සංකාර දෙක විතරක් ගත්තට. එතකොට දැන් මෙතන තණ්හා උපාදාන භව පෙන්වුවට අපි මෙරිලා එහා පැත්තට ගියොත් මේ පැත්තට ඇඟිල්ල දික් කරන මොකක් කියලා? ඒක අවිද්‍යා සංකාරයි කියලානේ. තන
තණ්හා උපාදානයි කියලා ඇඟිලි දික් කරන්නේ මේ පැත්තට. දැන් අපි පෙර ජීවිතේ වුණා නම් ඕගොල්ලෝ පෙර ජීවිතේ ඕගොල්ලන්ගේ ජීවිතේ වුණා නම් විඥාන අසුතලින් පස්සේ වේදනා කියන්නේ කියන පෙර ජීවිතේ හොඳට ගත්තොත් හරිද? පෙර ජීවිතේ ඉද කම්ම බවස්මෙන් නේද? මේ ජීවිතේ කර්ම රැස් කර ගැනීම කියන තැන එදා විස්තර කළා නම් විස්තර කරන්න උනේ පටිච්චසම්පාදයේ මේ විදිහට පෙන්වුවාට මෙන්න මෙහෙම සිද්ධියක් තමයි එදා වෙලා තිබුණේ කියලා දෙකේ. මෙන්න මේ සිද්ධියමයි එදා වෙලා තිබුණේ. ඒ කියන්නේ මේ දෙලේ තියෙන පරයය වෙනස් කරන්න බෑ. දෙලේ තියෙන්නේ මෙතෙක් විතර තණ්හාව පාදන බව විද්‍ය සංකාර කියලා දෙලේ නෑ. ඒකයි මෝහෝ අවිද්‍යා ආයමන සංකාර. හොඳට දෙලේ හොඳට මතක තබා ගන්න පුතේ, මේක මේ අර්ථ දෙන්නේ වර්තමානයේයි මේක තණ්හා මූලිකයි මේක අවිද්‍යා මූලිකයි කියලා. මම උගලට පැහැදිලි කරන්නම්. ඒක සම්පූර්ණ පරස්පරයි, සම්පූර්ණ වැරදි වෙනවා. කෙනෙක් ප්‍රතිසන්දියට යන්නේ ඉපදෙන්නේ මොකක් නිසාද? අනේක ජාති සංසාරං ගාතාව කියන්න බලන්න. ඒකේ ගේ හදන වඩුව කවුද? තණ්හාව. ගේ හදන වඩුව තෘෂ්ණාව. පදත්තා නැත්තං ආසන්න කාරණාව කියලා ධර්මතාව දෙකක් තියෙනවා. හැම වෙලාවෙම රූපේත තණ්හාව පදත්තානයි, අවිද්‍යාවට නාම ධර්මතික පදත්තානයි, නාම ධර්ම වලට අවිද්‍යාව පදත්තානයි. මෙන්න මේ ටික විඥාන නාම ධාතන් පස වේදනා කියන මෙන්න මේ ටික තණ්හා මූලිකයි. හරිද? මේ ටික තණ්හා මූලිකයි. ඕනෝ භවිකා නන්දි රාග සහගත తත්‍ර తත්‍රාපි නන්දනි. ඕනෝ භවිකා කියන්නේ මොකක්ද? පුනර්භවය කියන සපවතින. යම් නන්දි රාගයක් තියෙන. පුනර්භවයට හේතු වෙන්නේ මොකද්ද? නන්දි රාගය, තණ්හාව. පුනර්භවයට හේතු වෙන්නේ නන්දි රාගය, තණ්හාව. හොඳට සිහියට නොනැතුව බලන්නකෝ. මෙන්න මේ සිද්ධිය මෙතන අපි හිතාගන්නේ මේ ටික තණ්හා මූලිකයි කියලා. කර්ම භවය හැම වෙලාවෙම හදන්නේ අවිද්‍යාව මුල් වෙලා. කර්ම සකස් කරන්නේ අවිද්‍යාව මුල් වෙලාද, තණ්හා මුල් වෙලාද? කර්ම සකස් කරන්නේ, කර්ම භවය හදන්නේ අවිද්‍යාවෙන්ද තණ්හාවෙන්ද? අවිද්‍යාව. මෙතනින් මේ ටිකද නෙමෙයිද කර්ම භවය කිව්වේ? මේ ටිකද නෙමෙයිද කර්ම භවය කිව්වේ? කර්ම භවය හැදී අවිද්‍යාවෙන්ද තණ්හාවෙන්ද? අවිද්‍යාවෙන් කර්ම භවය හැදුවා නම් අවිද්‍යාවෙන් හදපු කර්ම භවයට තණ්හා කරපු හින්දා තමයි භව, ඒකට කියන භව තණ්හා කියලා. මේ කෙලෙස් වලට ස්කන්ධ ටිකට මුල් වෙන කෙලෙස් ටිකක් තියෙනවා. පිරිසිදු ස්කන්ධ ටික නැත්තම් ස්කන්ධ ගාවට මුලතම මුල් වෙන කෙලෙස් ටිකට කියන මූලක් වේස කියලා. මෙන්න මේ විපාක ටික ගත්තහම මේ විපාක ටික ළඟටම ලම්ම වෙලා තියෙන කෙලෙස් තමයි අවිද්‍යාව. සිත පරිපක්කිත ආයතනනම් මෝහ අවිද්‍යා ආයෝහන සංඛාරා නිකාන්ති තණ්හා කියලා. එතකොට මෙන්න මේ විපාක ටිකේ ඇත්ත නොදන්නා වූ අවිද්‍යාව නිසායි මෙන්න මේ කර්ම භවය හදලා තියෙන්නේ. දැන් මෙතන ගත්තහම මේ ටික කර්ම භවයටයි නේදයි? කර්ම භවය. කර්ම සකස් වෙනවද, කර්ම භවයක් හැදෙනවද අවිද්‍යාවෙන් තොරව? නෑ. කර්ම භවය හැදිලා තියෙන්නේ සබ්බං භවගාමී කම්මං කම්ම භව. සියලු භවගාමී කර්මයක් තියෙන මේකද කියනවා කර්ම භවයයි කියලා.
එතකොට අවිද්‍යා මූලිකව හැදෙන්නේ අවිද්‍යා මූලිකව හදන්නේ මොකක්ද මෙන්න මේ පංච උපාදානස්කන්ධය අවිද්‍යා අවිද්‍යාවෙන් විපාක ස්කන්ධ ටිකේ ඇත්ත ඇති හැටි නොදන්නා ආයෝන සංඛාරා කියලා කියන්නේ චේතනාවෙන් මොකද කරන්නේ රූපය හෝ වේදනාව හෝ සංඥාව හෝ සංකාරය හෝ උපදනකම උපද්දලා උපද්දපු රූපයට හිතින් කිරින් කරනවන චේතනාවට කර්මයයි කියලා කිව්වේ හිතින් කිරින් කරවන්න මුල් කරවන නිසා අවිද්‍යාවෙන් රූපයක් සිහි කරවලා රූපයට හිතින් කිරින් කරවනවා එතකොට අවිද්‍යාපක්ෂය සංඛාරා කියනකොට මේ නිමිත්ත රූපයක් හෝ වේදනා සංඥා සංඛාරයක් උපද්දල ඒකට හිතින් කිරින් කරවනවා ඒකයි මේ සංඛාරය නිමිත්ත සංඛාරයක් උපාදේ සංඛාරයක් පැවැත්ම සංඛාරයක් තිතිය සංඛාරයක් කියලා මේ සංඛාරයේ ගති තියෙනවා රූපේ උපද්දවනවා නම් රූපං රූපත්තාය සංකතං අபிසංකරොන්ති इति සංකාරෝ රූපේ පිළිද රූපයක් උපද්දන එකට සංකාරය කියලා කියනවා කියලා මේ අවිද්‍යාවෙන් අපි කියමු දැන් දැකපු අරමුණ මේ විපාක ටික දැක්ක ඇහැට පෙනෙන කියපු තැන මෙතන ඇහැට පෙනෙනවා කියපු තැන දැක්කා ඒක ප්‍රත්‍ය නිසා හතක ප්‍රත්‍ය නැති වෙනකොටම නැති වෙනවා නමුත් පෙනුණු පැත්තේ රූපයත් දැක්කෙත් නැහැ ඒක හතකනම නැති වෙනකොට නැති වෙනවා කියලා දැක්කෙත් නැති අවිද්‍යාව නිසා දැකපු රූප නිමිත්ත සිහි කරගන්නවා රූප නිමිත්ත සිහි කරගත්තාම ඒකට කෙනෙක් පුද්ගලයේ දෙයක් විදිහට හිතින් ගින් කිරින් කරනකොට ලෝභ සහගත වෙන්නත් පුළුවන් අලෝභ සහගත වෙන්නත් පුළුවන්. ද්වේෂ සහගත වෙන්නත් පුළුවන්. අද්වේෂ සහගත වෙන්නත් පුළුවන්. මෝහ සහගත වෙන්නත් පුළුවන්. අමෝහ සහගත වෙන්නත් පුළුවන්. එහෙම හිතින් කිරින් කළා අපිට තණ්හා කළා තණ්හාව ඇති වෙනකම් හිතුවාම ඔන්න ඒ නිමිත තණ්හාවෙන් බර වෙනවා. ඊට පස්සේ මේ හිතපු දේ තණ්හා නිමිත්ත දැකපු දේටයි කියලා දැකපු දේ හිතපු දේ කියලා උපාදාන කළොත් අපි ඇහැ උපාදාන කළොත් රූපේ උපාදාන කළොත් මේ නිමිත්ත මේ තණ්හාව මේකට බැඳු උපාදාන වශයෙන් ගත්තොත් හැදෙනවා බව ඒ කියන්නේ මේ ඔක්කොම ඇති බව ඊට පස්සේ මූල ක්ලේශවල භව තණ්හේ භවයේ තුල තියෙනවා ගති දෙකක් කියලා මතක් කරගන්න. භවයේ තුල තියෙනවා ගති දෙකක්. එකක් පුද්ගල භවයේ ජාතිය පුද්ගල භවයේ ජාතිය අනික මෙන්න මේ වගේම ස්කන්ධ ටිකක් හදනවා කියන ගතිය තියෙනවා මේ දෙආකාර ජාති තියෙනවා භවයේ නිසා. භවපක්ෂය ජාති කියන තැන තියෙනවා දෙආකාර ගතිය. තේරෙනවද මේ භව තණ්හාව නිසා ආපහු විඥාන භවයට තියෙන තණ්හාව තමයි භව තණ්හාව කියන්නේ තණ්හාව නිසා ප්‍රතිසන්දි වශයෙන් විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන ටික ඇති වුණොත් භවයට දැකගත්තුත් ආපහු දැන් කෙනෙක් නෙමෙයි හැබැයි මේ ස්කන්ධ ටික දැන් මේ ස්කන්ධ ටික තණ්හාව මුල් වෙලාද ආවේ අවිද්‍යාව මුල් වෙලා අවිද්‍යා සංකාර කියන එකෙන් තණ්හාව උපදින භවයේ හැදුවා. භවයේ තියෙන තණ්හාව නිසා නෙමෙයි මෙතෙන් තාලේ. භව තණ්හා. මේ ස්කන්ධ ටික තියෙන්නේ තණ්හා මූලිකව. මේ ස්කන්ධ ටික තියෙන්නේ තණ්හා මූලිකව. විපාකේ ස්කන්ධ ටික හැම වෙලාවෙම තියෙන්නේ තණ්හා මූලිකව. කර්ම භවය හැම වෙලාවෙම සකස් කරන දැන් මේ අවිද්‍යා සංකාර කියපු මේ ටිකත් තණ්හා උපාදාන කියපු මේ ටිකත් මේ දෙකම එකතු කරලා මෙතන තියෙන්නේ මේ දෙකම කොතනින් කර්ම භවයෙන් එතකොට කර්ම භවයේ සැකසීලා තියෙන්නේ මොකක් නිසාද
අවිද්‍යාව මූලිකව. මෙතන තියෙන කෙලෙස් සහගත ස්කන්ධ ටික, කෙලෙස් සහගත ස්කන්ධ ටිකක් තියෙනවා නම් ස්කන්ධ ටික හැම වෙලාවෙම අවිද්‍යාව මූලිකයි, කර්ම භවයේ අවිද්‍යාව මූලිකයි, යම් විපාකයක් තියෙනම් ඒ ටික තණ්හා මූලිකයි. හොඳට ඕගොල්ලොම තීරණය කරන්ද, අද මෙතන නම් අපේ ජීවිතයේ තියෙන්නේ අපි මැරිලා එහා පැත්තට ගියොත් මේ පැත්තට අධික්කරන්න වෙන්නේ මොකක් කියලාද? තේර අවිද්‍යා සංකාරයි කියලා. දැන් තණ්හා උපාදාන කියන ටිකක් විතරක් තිබුණත් අවිද්‍යා සංකාරය නෙවතු කොහොමද මේ පැත්තට අධික් කරන්නේ? අපි අවිද්‍යා සංකාර කියලා. තේරෙද කියන්නේ? පෙර ජීවිතයේ කියපු තැන මේ වගේම ධර්මතා පහක් තිබුණානේ, තිබුණා. හරිද? ඒ අවිද්‍යාවෙන් කළේ සංකාර හදනවා කියන කෘත්‍යය. ඒ කර්ම නිමිත්තක තමයි තණ්හාව ඇති වෙන විදිහට අපි හැසිරුණේ. ඒ කර්ම නිමිත්ත තමයි විපාකයට අයිති කියලා සැසඳුවේ. එහෙම කෙලෙස් ටිකයි ස්කන්ධ ටිකයි දෙක එකට ගැට ගහලා මේ භවය අපි හදාගත්තේ. මේ භවය හැදුනේ නිකන් නෙමෙයි, විපාක ටිකයි කෙලෙස් ටිකයි දෙක එකට සංසන්දනය කරලා මේ ටික හැදිලා තියෙන්නේ. මේ භවය හැදුනේ නිකන් භවය හැදෙන්නේ නැහැ. කෙලෙස් ටිකෙන් විතරක් හැදෙනවන ස්කන්ධ අවශ්‍ය නැහැ, ස්කන්ධ ටිකෙන් විතරක් හැදෙනවන කෙලෙස් අවශ්‍ය නැහැ. ලෝකයේ කියන එකක් නිර්මාණය වෙන්නේ ස්කන්ධ සහ කෙලෙස් කියන දෙකම එකතු වෙලා. භවය කියන එක හැදෙන්නේ ස්කන්ධ සහ කෙලෙස් කියන දෙකම එකතු වෙලා. එතකොට ඒ භවය හැදුණු පමණකින් කෙනෙක් ප්‍රතිසන්දියට යන්නේ නැහැ. භවය දනේද, භව සමුදය දනේද, භව නිරෝධය දනේද, භව නිරෝධ ගන්නේ ප්‍රතිපදාව දනේද කියන දේ මිදෙන්න පුළුවන්. නමුත් මේ භවයේ භවය ආරම්භය තණ්හාව වේදෙන නිසායි. දැන් අපි නිකමට සිහි කළොත් අවිද්‍යා සංඛාරයෙන් අපි අපේම ජීවිතේ ගමු. අවිද්‍යාවෙන් පෙනෙන දේටයි හිතන්නේ, හිතන දේටයි පෙනෙන්නේ කියන මෝඩකම නිසා හිතලා බොහොම තණ්හාවෙන් යුක්ත, ගොඩක් ආසා ආදරේ හිතෙන අය ඕගොල්ලන්ට ඉන්නවා නේද? ඕගොල්ලෝ කැමැත්ත නෙමෙයිද ඒ අය බලන් යන්නේ? කැමැත්ත නෙමෙයිද මුල් වෙන්නේ හොයාගෙන යන්නේ? ඒ යන විදිහටම ප්‍රතිසන්දියට යන්නේ. ප්‍රතිසන්දියට යන්නේ හැම වෙලෙම තණ්හාවෙන්. ඒකයි කුසල සිතක අලෝභ අධි සමෝහ කියන කුසල සිතක අකුසල් තියෙනවා, කෙලෙස් තියෙනවා, තණ්හාව තියෙනවා, අවිද්‍යාව තියෙනවා. එහෙනම් කොහොමද කුසල සිතකින් අපි උපදින්නේ? ඒකට අපි උපදිනකොට අලෝභ අධි සමෝහ කියන කුසල නිමිත්තක් හටගත්තාම කුසල නිමිත්ත ඇත්ත නොදන්නාකම නිසා ඒකට තණ්හා කරලයි ප්‍රතිසන්දි වශයෙන් පැමිණෙන්නේ. අපි උපදිනවා කියන තැනක හේතු අටක් තියෙනවා. කර්ම නිමිත්ත පැත්තේ හේතු තුනයි. ඒකට කියනවා නිකාන්තිෂණය කියලා. ඒකේ රස විඳ ගැනීම අනුව බලනකමින්දයි ප්‍රතිසන්දි වශයෙන් යන්නේ. ඒකයි මේ තෘෂ්ණා නැමැති වඩුවයි මේ ජී හදන්නේ හැමදාම. නන්දිරාග ස්වභාවයයි යායන් තණ්හා පෝනෝ භවික, යම් තණ්හාවක් තියෙනව නම් පුනර්භවයට පමුණුවන නන්දිරාග සහගත සතුටින් ඇලෙන තත්‍රාත අද්වාබි නන්දිනි ඒ තැන සතුට වෙන කුමක්ද? කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. මේ කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියන මේ තණ්හාව තමයි පුනර්භවයේ සිට පවතින්නේ. ඒ තැන සතුට වෙන්නේ. දැන් මෙතෙන්ට ආවහම
මෙතන අම්මා තාත්තා අයියා අක්කා දුව පුතා මෙතන එක හොඳට ඇලිලා සතුට වෙලා ඉන්නවා. ආපහු පුනර්භවයට පමුණුලා මෙතනින් අතහැරලා වෙන තැනකට ගියාම එතන ඉඳලා මේ මම ඉස්සෙල්ලා හිටපු අම්මලා නෑ නේ නෑ බෑ නෑ නේ කියලා දැන් අඬන්නේ රැවටෙන්නේ දඟලන්නේ දැන් එතන හොඳට ඇලිලා සතුටින් ඇලිලා ඉන්නවා එතන. ආයෙත් තවදුරටත් උපන්නාම මොකද වෙන්නේ? මෙතන ඉන්න නෑදෑව ගැන එකට හිතපු හාමුදුරුගොල්ලෝ ගැන හිතලා නෑ ඒතර සතුටු වෙනවා. සතුටු වෙලා ඉන්නේ මොකක් නිසාද? මේ තණ්හාව නිසා. එතකොට හැම වෙලාවෙම මෙන්න මෙතන මේක අයිති මෙතන අවිද්‍ය සංකාර කියන එක නේද? එතකොට අවිද්‍යා සංකාර තණ්හා උපාදාන කියන වර්තමාන හේතු කෙන්තනත් මේ පහ මේ විදිහේම පහක් තමයි මෙතනක් තියෙන්නේ. මේ විදිහේ පහක් නිසා මේ විදිහේ පහක්, මේ විදිහේ පහක් නිසා මේ විදිහේ පහක්, මේ විදිහේ පහක් නිසා මේ විදිහේ පහක්. පටිසම්පදේ මේ ටිකේ තියෙන්නේ කර්ම භවය නිසා උප්පත්ති භවය, උප්පත්ති භවය නිසා කර්ම භවය, කර්ම භවය නිසා ආය උප්පත්ති භවය. හේතුවක් නිසා ඵලය, ඵලය නිසා ආපව හේතුව, හේතුව නිසා ආපව ඵලය. මේක අතීතයි, මේක වර්තමාන ඵල, වර්තමාන හේතු, මේ දෙකම වර්තමානයි, මේක අනාගත ඵල. මෙතන තියෙන ප්‍රශ්නයක් තියෙනවා, දැනගන්න ඕන කරුණක් තියෙනවා. මේ කිසිම තැනක සත්‍යයේ ඉපදීමක් ගැන කියන්නේ නැහැ. පුද්ගලයේ ඉපදීමක් ගැන කියන්නේ නැහැ. සත්ත්ව පුද්ගල භාවයේ ප්‍රගත්මක් ගැන මෙතනින් උගන්වන්නේ නැහැ. මෙන්න මේ අවිද්‍යා සංකාර තණ්හා උපාදාන භව කියන කාරණාව ගත්තාම භවපත්‍ය ජාති කියලා ගත්තාම මේ ජාතිය කියන තැන දෙයාකාරකින් යුක්තයි. තේසං තේසං සත්තානං තම්මි තම්මි සත්තනිකාය ජාති සංජාතියොක්කන්ති කන්දානම් පාතු භව ආයතනම් පටලබෝ අයමුචි ජාති කියලා සත්ව පුද්ගල භාවයේ ඉපදීමකුත් තියෙන. මේ මම කියලා හිතන්න පුළුවන්, මේ අනිත් සත්ව මේ පුද්ගලය කියලා හිතන්න පුළුවන්කමක් තියෙන. ඒ පුද්ගල භාවය මේ ස්කන්ධ ටිකට විපාක, ස්කන්ධ ටිකට කෙලෙස් ඇති කිරීම නිසා හටගත් දෙයක් මේ පුද්ගල භාවය. මේ පුද්ගලයා පෙර ඉඳලා ආපු කෙනෙක් නෙමෙයි. පෙර ඉඳන් පෙර පුරිම කර්ම භවය නිසා හටගත්තේ විඤ්ඤාණ නාම රූප කලයන් පස්ස වේදනා කියලා ස්කන්ධ ටිකක් අනාත්මයි ධර්මතාවය. කෙනෙක්ගේ නෙමෙයි, පුද්ගලයෙක්ගේ නෙමෙයි, සත්වයෙක්ගේ නෙමෙයි. ධර්මතාවය ස්කන්ධ ටික. ඔය ස්කන්ධ ටිකේ අද ඇත්ත නොදන්නාකම නිසා, ඇත්ත නොදන්නාකම නිසා මේ මෙතන තියෙන අපි කිය ඇති දිරිපිටාවේ අනාත්මයි රූප නිමිත්තක් සත්ත්ව පුද්ගල නොවනව කම කියලා, ඒ අනාත්ම වූ සත්ත්ව පුද්ගල නොවන ස්කන්ධ ටික නිසා, ඒ ස්කන්ධ ටිකේ ඇත්ත නොදන්නාකම නිසා දැකපු අහපු ටික හිතට සිහි කළා අරගෙන අවිද්‍යාපත්‍ය සංකාරය තව පුද්ගලයෙක්, සත්වයෙක්, වස්තුවක් කියලා තණ්හාව ඇති වෙන තාක්ම හිතලා ඒ හිතපු පුද්ගලයා හිතපු වස්තු ටික පෙනුණු ඇහුණු දෙයකයි කියලා ගැට ගහලා අපිට තව සත්වයෝ ඇති බව, පුද්ගලයෝ ඇති බව උපදවා ගන්නවා, භවය හැදෙනවා, තව සත්වය පුද්ගලයෝ ඉන්නවා කියන ක්‍රම උපදිනවා. මේ සත්ව පුද්ගල භාවයේ උපදවාගෙන දුක් විඳින ක්‍රම තියෙන්නේ මේ විපාකයට කෙලෙස් ටික එකතු වීම නිසා ඇතිවෙච්ච ප්‍රතිඵලයක්. ප්‍රතිඵලයක් පුද්ගල භාවයෙන් ඔය විදිහට දුක් විඳලා දැන් පුද්ගල භාවයෙන් ජරා මරණ දුකක් දුක් විඳිනවා. ඒ පුද්ගල භාවය මත ජරා මරණ දුක් විඳලා
මේ භවය කෙරෙහි තියෙන තණ්හාවෙන්ම විඥානයේ ප්‍රතිසන්දි වශයෙන් උදාපෞත් පැමිණෙනවා. එතකොට පුද්ගල භවයේ කෘත්‍ය ඉවරයි එතනින්. ඒ භවයේ ආයත ස්කන්ධ ටික මේ වගේම අනාත්ම ස්කන්ධ ටිකක් හැදෙනවා. ආයතීගල් ජීවිතේ ඒ ස්කන්ධ ටික පිළිසින්න නොදන්නාකම නිසා කෙලෙස් ටිකකට පුද්ගල භාවයේ හදාගෙන දුක් විඳිනවා. ඒකයි අද අම්ම තාත්තා එදා අම්ම තාත්තා නෙමෙයි. අද සහෝදරයෝ නැදැයි එදාට සහෝදරයෝ නැදැයි නෙමෙයි වෙන්නේ. අද අයිති වස්තුවල කැප දුක් විඳින්න පුළුවන්කම එදාට හිමි වෙන්නේ නැත්තේ. එදාට හිමි වෙන්නේ අදට හිමි නොවෙන්නේ ඒ නිසායි. ආයත ස්කන්ධ ටිකක් හැදුනහම ආයත නෑදෑකම් ටික ඒ ස්කන්ධ ටික තියෙන වටපිටාවට කෙලස් ටික තබලා උපදවා ගන්න. තේරෙනවද කියන්නේ? එතකොට මේ සත්‍ය පුද්ගලයා කියන කෙනා නැත්තම් තැන පෙර ජීවිතයක ඉඳලා ආවත් නෙමෙයි. කොහාටවත් යනවත් නෙමෙයි. සත්‍ය පුද්ගලයා කියන සිද්ධාන්තය පෙර ජීවිතයක ඉඳන් ආවත් නෙමෙයි. කොහටවත් යනවත් නෙමෙයි. මං කිව්වේ ටීවී එකේ අපිට රූපේ කෙනෙක් කියලා පෙනෙයි නම් ටීවී එකේ පෙනෙන සත්වයා මරණයෙන් පස්සේ කොහාට යයිද කියලා අහන්න සුදුසුද? කොහෙන්ද ආවේ කියලා අහන්න සුදුසුද? සත්ව පුද්ගල භාවයක් වෙනුනට කොහෙන්ද ආවේ කොහාට යන්නේ කියලා අහන්න සුදුසුද? බෑ නෙමෙයි සුදුසු නෑනේ. ඒ වගේ ස්පර්ශ ආයතන 6 ශුන්‍යතාවයක් ස්පර්ශ ආයතන 6ට 6 ඇත්ත නොදන්නාකම නිසා මේ තණ්හා උපාදාන කියන කෙලෙස් නෙමේ පුද්ගල භාවය හදාගෙන තියෙන්නේ කියලා දැක්කොත් තමන්ව ඉපදිලා තියෙන්නේ මේ කෙලෙස්යකින් කියලා දැක්කොත් තව සත්‍ය පුද්ගලය ඇති බව හැදලා තියෙන කෙලෙස්යකින් කියලා දැක්කොත් මේ සත්‍යය කොහෙන්දන් දාවේ කොහට දෙන්නේ කියලා අහන්න සුදුසු නැහැ. පටිච්චසමුප්පාදේ දන්න කෙනා එහෙම අහන්නේ නැහැ. එයා දන්නවා මේ වගේම පුද්ගල භාවය හදාගත්තාම මං කියන්නේ ඉදි චඹ ගෙඩියක් වගේ. ඉදි චඹ ගෙඩිය ඇතුලේ දෙයක් අරපරක්මක් තියෙනවා. මොකක්ද? අඹ කන්න පුළුවන් බවක් තියෙයි. නැවත ගහක් හිටවන්න පුළුවන් ඇටෙත් තියෙයි. ඒ වගේ මේ භවයේ කියන තැන දෙයාකාර જાතියක් තියෙනවා. සත්ත්ව පුද්ගල භාවයෙන් දුක් විඳින්න පුළුවන්කමක් තියෙයි. නැවත මේ වගේ විඥානාම කලාපත වේදනා කියලා හයක් සවිඥානික කරන්න පුළුවන්කමක් තියෙයි. කින දෙකම තියෙනවා. මේ දෙයාකාර જાතියක් තියෙන නිසායි නිවන දෙයාකාරයෙන් පනවන්නේ ಜಾති නිරෝධය. ස්කන්ධ ටික විඥානාම කලාපත වේදනා කියන මේ ස්කන්ධ ටික තියෙද්දිම වර්තමාන අවිද්‍යා සංකාර තණ්හා උපාදාන කියන ටික නැති කළා භවය නිරුද්ධ කළා සත්ත්ව පුද්ගල භාවයේ ඉපදීම නැති කරන්න පුළුවන්. සත්ත්ව පුද්ගල භාවයේ ඉපදීම ditu damiyema නැති කළා ඉන්න තැනට කියනවා සෝපදී දේශ නිපාත. මෙතන කෙලෙස් ටික නැති වෙච්ච නිසා භවය නැතිකම නිසාම මතු විඥානේ මේ වගේ කයක් අවිඥානික කරන එකක් නැති වෙනවා. ස්කන්ධයන්ගේ ඉපදීමක් නැති වෙනවා. එතකොට ඒකට කියනවා අනුපදිසේත පරිණිවාණය කියලා. ජාතිය දෙයාකාරකින් තියෙන නිසායි නිවන කියන එක දෙයාකාරයකින් පෙන්වන්නේ පනවන්නේ සෝපදිසේත නිබ්බන සහ අනුපදිසේත පරිණිවාණය කියලා. එතකොට මෙතනදී සත්ත්ව පුද්ගල භාවයෙන් එන ජාතිය ගත්තාම ඒ ජාති නිරෝධී මිදුන හැටියම තමයි රහතන් වහන්සේ නම කීනා ජාති ජාතිය ක්ෂේත්‍රය මත්තේ කටයුත්තක් නැ කලයුත්ත කලා කියන ටික කියන්නේ. පුද්ගල භාවයේ ඉදීම නැති තැන කෙලෙස් නැති තැන භවයේ නැති තැන මත ස්කන්ධයන්ගේ හට නොගැනීම වෙන්නේ ඉබේමයි. අපි මෙහෙම ගත්තොත් මේක තඹ ඇටේ කිව්වොත් මේක තඹ ගහ කියනවා. හරිද? ආපහු මේකට අඹ ඇටේ කියනවා මේකට අඹ ගහ කියනවා. හේතුඵල ධර්මයක්. අඹ ඇටේ අඹ ගහයි. අඹ ඇටේ අඹ ගහයි. කන අඹයිද මොකේද?
කන අඹ ටික කියන එක පවතිනවා එතකොට. කන අඹ රහකලා කන්න පුළුවන් අයිති අඹ ටික අයිති ඇටේකද? එහෙනම් ගහතද? අඹ ටික අයිති කොහොමද? ඇටේ හේතුව. ගහ ඵලය. එතකොට ගහක් හදන්න තියෙන ගහක් හදන්න තියෙන හේතු ටිකට කියන්නේ මොකේද? අඹ ඇටි. අපි කන රස කළ කන අඹ කෑල්ල ඇටේට අයිතිද? නෑ. අඹ ඇටේ නැමති මේ අඹ ඇටි. හේතු. ඒ අඹ ඇටේ නිසා හැදිච්ච ඵලයක් තමයි අඹ ගහ. ඒ ගහේ වර්තමාන ගෙඩි හැදුනහම ගෙඩි හැදුනහම මේ ගෙඩි ඇතුලේ වර්තමාන මේ ගෙඩි ඇතුලේ ඇටේ හැදෙනකොට නිකන් ඇටේ හැදෙන්නේ නැහැ. ඒ අඹ ඇටේ ඇතුලේ අඹ කියන දෙයක්ත් තියෙන්නේ. අඹ ඇටයක් හිතුවල ගහක් හැදිලා ගහෙන් ඇටයක් විතරක් හැදෙනවා කියන සිද්ධාන්තයක් බලාගත් තිබුණොත් අඹ කියන එක ලෝකේ වවනවා. අඹ කියන එකක පැවැත්ම තියෙන්නේ මොකක් නිසාද? කන්න පුළුවන් අඹ නිසා. හැබැයි ඒක හේතුව නැත්නම් ඵලයක් නැහනේ. ඒ වගේ මේක හේතු ටික කර්ම, කර්ම භවය. මේක ඵලයේ විපාකයේ ස්කන්ධ ටික. අපි මම පුත්‍රයා ජරා මරණ දුක් විඳින කෙනා. අම්මා මැරිලා තාත්තා මැරිලා සහෝදරයා මැරිලා දුව පුතා නැති වෙලා දුක් විඳින මම. නැත්තම් මට අයිති තාත්තා අම්මා නංගි මල්ලි දරුවා. එයා අයිති මේ හේතුවට දෙන්න ඵලෙද? දෙකම දෙන්නේ. අම්බ අයිති නෑ ඒකවත් ගෙඩියට ගහතවා. හොඳට ඒක තේරුම් ගන්න. හැබැයි අඹ ගෙඩිය ඇතුලේ. අඹ ගෙඩිය ඇතුලේ. ගහ ඇතුලේ නෙමෙයි. ගහේ නෑ කවදාවත් තව ගහ කඩන්න පුළුවන් අඹ වගේ දෙයක්. එහෙනම් නැත්තම් ඊගවට මේ මොකද තර්ක කරන්නේ උපමාවේ ඈ. අඹ ගහේ නෑ තව ගහ කඩන්න පුළුවන් ප්‍රවණතාවයේ හේතුව. අවුරුදු 50ක්ද 60ක්ද අඹ ගහ තියෙන්නේ ඇටේකින් ඇට හැදුවේ නැත්තම් ඇට හැදුන් නැත්තම් අවුරුදු 50කින් 60කින් ඒ ගහ දිරලා ආයුෂ ඉවරුනහම දිරලෙයි මිසක අඹ කතාවක් නැහැ. හැබැයි ඒ ගහ ඇසුරු කරගෙන හදන අඹ ගෙඩිය ගත්තොත් නිතරම ඉත පරිපස්කිතා ආයතනනම් කියලා කියන්නේ අඹ ගෙඩිය හොඳට මොහිකිරුවට පස්සේ ඉදුනට පස්සේ ගැටකාලෙත් නේ මේ සිද්ධිය තියෙන්නේ හොඳට ඈ. අඹ ගෙඩිය හොඳට ඉදුනහම ඒක ඇතුලේ තියෙනවා මොකද්ද? ගති දෙකක්. මොකද්ද? අඹ කන්න පුළුවන්කමක් තියෙයි, හිතවන්න පුළුවන්කමක් තියෙයි. දෙයාකාර විපාකයක් තියෙයි. පුද්ගල සත්ත්ව පුද්ගල මෙන්න අඹ කාල රස විඳින්න පුළුවන්කමක් තියෙයි, තව අඹ ගහක් හදාගන්න පුළුවන්කමක් තියෙයි. ඒ වගේ මේ භවයේ ඇතුලේ දෙයාකාර જાතියක් තියෙයි. එකක් තමයි අඹ වගේ අඹ කන්න පුළුවන් වගේ රහකල්ල රහ විඳින්න පුළුවන් පුද්ගලයෙක් ඉන්නවා. පුද්ගලයාට රස විඳින්න පුළුවන්, සැපත් විඳින්න පුළුවන්, දුකත් විඳින්න පුළුවන්, හොඳට තලුමරන්න පුළුවන්, දැනුම් අහන්න පුළුවන්, ලැජ්ජ වෙන්න පුළුවන්, නිඳා වෙන්න පුළුවන්, ගුටි කන්න පුළුවන්, සීතෙන් උස්නෙන් අවුයෙන් වැස්සේ මැසි මදුරු වලින් පීඩාවෙන් දුක් විඳින්න පුළුවන්, ප්‍රිය විප්‍රයෝග දුක්, අප්‍රිය සංයෝග දුක් විඳින්න පුළුවන් කෙනෙක් ඉන්නවා. හොඳට අර අඹ කැල්ල කෑවම හොඳට මස් එහෙම තියෙන අහුවෙන රස ගෙඩියක් දෙකක් අඹ ටික කනකොට බඩ පිරෙන්නම ගන්න පුළුවන් නේ. ඒ වගේ හොඳට හිත පිරෙන්න විඳින්න පුළුවන් විදිහට පුද්ගලයක් ඉඳි. ඒ භවය ඇතුළේම ඒ අඹ ගෙඩිය ඇතුළේම ආපහු පැල කරන්න පුළුවන් හැටෙත් තියෙනවා වගේ ඒ භවය ඇතුළෙම මේ හේතුයෙන් පුද්ගල භාවයේ දුක විතරක් නෙවෙයි
මතු මේ වගේම මොකක්ද පුද්ගලයෙකුට ඉපදෙන්න පුළුවන් හේතුවක් තියෙයි හරිද වැරදි පුද්ගලයෙකුට ඉපදෙන්න තියෙන හේතුවක් නෙමෙයි මේ වගේම කයක් අවිඥානිකව ගන්න පුළුවන් පුළුවන් ස්කන්ධ ටිකක් හදන්න පුළුවන් දරක් තියෙයි හැම වෙලාවෙම හොඳට මතක තබා ගන්න ආපහු පුද්ගලයෙකුට ඉපදීමක් ගැන කියන්න පුද්ගලයා උපදින්නේ නැහැ මේ පුද්ගලයා දුක් විඳින පුද්ගලයා දුක එතන එතන උපද්දවාගෙන විඳින සිද්ධාන්තයක් විතරයි තියෙන්නේ දුකේ ප්‍රවත් මේ හේතුඵල ධර්ම පවතිද්දී අප කියලා සිද්ධියක් වෙන්නේ ඔය අප අපි කන අප ඇසේ ඉඳලා ගිනවද එහා පැත්තේ අඹ ඇටේ ඉඳලා අරගෙනවද අපි කන අප එහෙනම් අපි රස කළා කන අප කැල්ල එහා ගහට යනවද ඇටේ හේතුල ගහක් හැදුවා ගහ හැදුවා ඇටේ හැදුවා මිසක අඹ ගෙඩියේ ඔය ආවේ සිද්ධියේ වෙද්දී අඹ කියලා යමක් අනුභව කරන්න බුලෝ නමුත් අපි කන අඹ ටික ගහේ ඉඳලා එහා ඇටේ ඉඳලා මේ ගහට ඇවිල්ලා ගහ ඇතුලේ තිබිලා ආවා කියලාද කියන්නේ අපි කන අඹ ටික ගහට අයිතිත් නැහැ ඒ කියන්නේ අඹ ඇටේ පැත්තේ ඉඳලා ගෙනාවෙත් නැහැ ඒක ආපහු තව අඹ ඇටේකින් අරගෙන යන්නෙත් නැහැ එතන එතනම උපද්‍රවගෙන අනුභව කරනවා අඹ බීජේ හේතුඵල ධර්ම වෙනම සිද්ධ වෙනවා ඒ වගේ මේ දුක් විඳින ඔබත් මාත් එතන එතන ඉපදිලා දුක් විඳිනවා හැබැයි හේතු මේ උපදින දුක් විඳිනවා කියන සිද්ධාන්තයේ පවත්වන හේතුඵල ධර්ම මේ හේතුඵල ධර්මෙන් ලෝකේ අඹ කියලා දෙයක් පවත්වනවා අඹ කියලා දෙයක් ලෝකේ පවත්වනවා මේ හේතුඵල ධර්ම ඒ වගේ මම කියලා දෙයක් මේ වගේ ජීවිතයක් පවත්වනවා මේ හේතුඵල ධර්ම මේ තවත් දුක පවත්වනවා පුද්ගලික පවත්වනවා නෙමෙයි දුකේ පැවැත්මක් වෙනවා මේ හේතුඵල ධර්ම සිද්ධ වෙනකොට සිද්ධ වෙලා තියෙනවා මොකද්ද දුක පවතිනවා කියන එකක් වෙලා තියෙනවා මේ හේතුඵල ධර්ම සිද්ධ නොවුනොත් නිරුද්ධ වෙන්නේ මොකද්ද දුක මේ හේතුඵල ධර්ම සිද්ධ නොවුනොත් නිරුද්ධ වෙනවා අඹ ඒ වගේ මෙතනදී ඔගොල්ලෝ හොඳට සිහිය නුවණ යොදලා බැලුවොත් මෙන්න මේකට ඔගොල්ලෝ කර්ම භවය කිව්වනම් ඒ කියපු ටිකම තමයි මේ මේක මේ කෙලපු ටිකයි මං කිය ගන්න හැම වෙලාවෙම හුද්දට මතක තබා ගන්න ත්‍රිපිටකයේ කියන ජීවමාන බුදුහාමුදුරුවෝ වගේ මෙතර ඉඳලා එතරට යන්න අන්ධ මිනිහෙකුට කන වේලාල් වෙලා තියෙනවා වගේ පිටකේ අතහරින්න එපා අනිත් පොත් බලන් ආශ්‍රිත පොත් බලන් ග්‍රන්ථ බලන් පිටකේ තියෙන කරුණක් පැහැදිලි කරගන්න උපකාර පිණිස මිසක ඒ ආශ්‍රිත ග්‍රන්ථයකින් ඔබට සාස්ත්‍රු පුත්‍ය කරලා තියෙන්න බෑ දර්ශනයක් දෙන්න බෑ ඒ දර්ශනයක් පුරවන්න අටුව බලන්න එපා බලන්න එතකොට ඔබට ධර්මයට අයිති කෙනෙක් නමුත් කෙලපොතේ පැහැදිලිවම තියෙනවා තථාගතයන් වහන්සේ ඇති කල්ලිත් නැති කල්ලිත් කියන පරයය කියන්නේ මම ධම්මටිති ඥානය කියන එකේදී ධම්මටිතිතා ධම්ම නියාමතා ලෝකේ සැබෑ වූ සිද්ධියක් පැවැත්මක් මෙන්න මෙහෙමයි උනේ කියලා අවිද්‍යා සංකාර තණ්හා උපාදාන භව වර්තමාන ඵල විඥාන මෘග සලාසන පස්ස වේදනා වර්තමාන හේතු පෙළපොතේ තියෙන්නේ අවිද්‍යා සංකාර තණ්හා උපාදාන භව මේ වර්තමාන මේකට අර්ථ දක්වන ක්‍රමයේ තණ්හා උපාදාන භව කියන තැන අවිද්‍යා සංකාරත්‍යයයි කියලා කියන්නේ. එහෙම එකක් නෑ. ඇත්ත නොදන්නාකම නිසාම තණ්හා කරනවා මිසක තණ්හා කළ ඇත්ත නොදකින්නවා කියලා එකක් නෑ. හැම වෙලාවෙම අවිද්‍යාවගේ වැටීමෙන්ම තණ්හාවකින් යුක්ත වෙනවා. අසුභ ස්වභාවයෙන් නොපෙනෙන නිසාම සුභයි කියලා ආස කරනවා මිසක අසුභ බව පෙනි පෙනි තණ්හා කළා රැවටෙනවා කියන එක වෙනස් වෙන්නේ නැහැ. ඒ වගේ
මේක කර්ම භවය හැම වෙලාවෙම අවිද්‍යාව මූලිකවමයි කර්ම සකස් වෙන්නේ. එතකොට මේ ටික අවිද්‍යාව මූලිකයි. මේ ටික අවිද්‍යාව මූලික වුණොත් මේ ටික ඉතුරු වෙන්නේ මොකේදද? තණ්හා මූලිකයි. උප්පත්ති භවයේ තණ්හා මූලිකයි. තණ්හාවෙන් තමයි ප්‍රතිසන්දියට යන්නේ තෘෂ්ණා නැමැති වඩුවයි ගේ හදන්නේ. පුනර්භවයේ පින්නිස පවතින තණ්හාවයි. එතකොට මේ විඤ්ඤාණ නාම වූ සලආයතන පස්ස වේදනා කියන ටික අයිති මොන ස්කන්ධයන්ටද? මූල දෙකක් තියෙනවා. හැබැයි එලේ ඒ මූල දෙකක් පෙන්වන්නවත් වෙනලා නැහැ. ඒකේ තියෙන්නේ කියන්ද? චතු සංකේපය. ඒක කොටස හතරක්. අතීත කොටස, වර්තමාන ඵල කොටස, වර්තමාන හේතු කොටස, අනාගත ඵල කොටස කියලා කොටස් හතරක්. හරිද? චතු සංකේපෝ 1යි 2යි 3යි 4යි. තයවද්දා කාල 3යි. මේක අතීත වර්තමාන ඵල වර්තමාන හේතු වර්තමාන අනාගත ඵල කාල 3යි. අතීත කාලේ වර්තමාන කාලේ අනාගත කාලේ. විහිති ආකාරෝ ආකාර 20යි. අතීත හේතු අවිද්‍යා සංකාර සංඝා උපාදාන බව 5යි. වර්තමාන ඵල විඥාන රාමුක සලආයතන පස්ස වේදනා 5යි 10යි. වර්තමාන හේතු අවිද්‍යා සංකාර සංඝා උපාදාන බව 15යි. අනාගත ඵල විඥාන රාමුක සලආයතන පස්ස වේදනා 20යි. ඊහිති ආකාර 20යි. සංදි 3යි. හේතු ඵල සංදි ඵල හේතු සංදි හේතු ඵල සංදි හේතු ඵල සංදියක් ඵල හේතු සංදියක් දෙකයි හේතු ඵල සංදියක් සංදි තුනයි. එතකොට සංදි තුනකින් කොටස් හතරකින් ආකාර 20කින් කාල තුනකින් මේ පටික සම්පාදේ දත හැකි. මේකට දෙලේ නැහැ. නමුත් අවිද්‍යා මූලික තණ්හා මූලික කියන පරයය පෙන්නවා අටුවාවේ. ඒක ගත යුතුයි මෙන්න මේ පරයය. උප මේ දෙකේ තියෙන උප්පත්ති බව කර්ම බව. අඹ ඇටේ කර්ම භවයේ අඹ ගහ උප්පත්ති භවයේ. ඒ වගේ කර්ම භවයේ අවිද්‍යා මූලිකයි උපපති භවයේ බගහ වගේ තණ්හා මූලිකයි. කර්ම සකස් වෙන්නේ අවිද්‍යාව නිසාමයි, ප්‍රතිසන්දිතෙන් තණ්හාව නිසාමයි. මරණසන්න මොහොතේ කුසල හෝ අකුසල කර්ම නිමිත්තක් සිහිවුණා. ඒ කර්ම නිමිත්තේ ඇත්ත ඇති හැටි දැක්කොත් ප්‍රත්‍යනිසා හතගන්න ප්‍රත්‍යනිරුද්ධ නිරුද්ධ වෙනවා කියලා චුත්ති සිටියේ හරි. ජීවිතය අවසන් වීමයි නිවන් දැකීමයි දෙක එකට කරන්න පුළුවන්. ඒ වගේ කර්ම මට්ටමට එන්නේ නැහැ. කර්ම මට්ටමට තියෙනවා හොඳට හැබැයි ඉන්ද්‍රිය දිනු කරපු කෙනෙක්. ඒකට කියනවා ජීවිත සමති රහතන් වහන්සේ කියලා. රහතන් වහන්සේ නම් කරනවා මොකද්ද? සමසිසි. සමසිසිත් රහතන් වහන්සේ නැත්නම් ජීවිත සමසි කියලා. ජීවිතය අවසන් වීමයි නිවන් දැකීමයි දෙක එකට වෙනවා. එහෙම කරගන්න පුළුවන්. නමුත් එබඳු මට්ටමේ නිමිත්තක් තිබුණා අවිද්‍යාවගේ වැහිමේ ඒක ඇත්ත පෙන්වන්න නැතුව අපි නිකමට කිව්වා අම්මා කියලා සිහි කරනකොට සිහි කරනවා කියන සිද්ධිය මනෝයි කියලා තේරුනේ නැහැ. එතකොටම අනේ අපි අම්මා බලන්න පුළුවන් නම් හොඳයි කියන තැනකින් තණ්හාවේ කියලා තමයි යන්නේ නේද? ඒ කර්ම නිමිත්තට අවිද්‍යාවගේ වැසීමෙන් තණ්හාවකින් යුක්ත වීමෙන් මොකද වෙන්නේ? මෙසේ මේකයි හටගත්ත මහන්නේ බාලගියත් පඬිත්යාගෙත් වෙනස මොකද්ද? අවිද්‍යාවගේ වැසීමෙන් තණ්හාවකින් යුක්ත වීමෙන් බාලගියත් පඬිත්යාගෙත් මෙසේ මේකයි හටගත්තා. එහිලා බාලගියත් පඬිත්යාගෙත් වෙනස කිමෙක්ද? බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි
අවිද්‍යාවගේ වැසීමෙන් තණ්හාවගේ යුක්ත වීමෙන් බාලකෙත් පඬිතෙකෙත් මෙසේ මේ කය හටගත්තා. බාලය කියලා කියන්නේ නැවත දුක ඇති කරගන්න පුළුවන් විදිහට මේ වගේ කයක් හදාගෙන ප්‍රතිසන්දිත යනවා. මේ වගේ කයක් හැදෙන බ්‍රහ්මචර්යාව හැතරුන්නේ නැහැ, හැදෙන්න දන්නේ නැහැ. ඒ හින්දා බාලයි. පඬිතය කියලා කියන්නේ නැවත මේ වගේ කයක් හදාගෙන ප්‍රතිසන්දිත යන්නේ නැහැ. එහෙම නොවේ විදිහේ බ්‍රහ්මචර්යාව පිරුවා. එච්චරයි වෙනස. එතකොට හැම වෙලාවෙම මේ අවිද්‍යා මූලික ටික දත යුතුමයි. අවිද්‍යා මූලික ස්කන්ධ ටික දත යුතුමයි. මොකද්ද? කර්ම පුත්‍ය කරනවා. මහන්නේ පංච උපාදාන ස්කන්ධයේ කුසල වූයේ වේ, අකුසල වූයේ වේ, අව්‍යාසෘත වූයේ වේ. එතනත් ස්කන්ධ ටිකක් තියෙයි. පංච උපාදාන ස්කන්ධයක් තියෙයි. කුසල අකුසල විපාක කියන මේ ටිකම කරනවා. කර්ම භවය තුල හැම වෙලාවෙම කර්ම භවය සකස් වෙන තැන අවිද්‍යා මූලිකයි, උප්පත්ති භවය හදන තැන තණ්හා මූලිකයි. ඊගාවට අවධාරණයෙන්ම කියන දෙයක් මතක තබා ගත යුතුම දෙයක්. මේ සිද්ධියෙන් එළි කරන්නේ එක දෙයක්. සත්‍යයේ පෙර ඉඳන් ආවවත් සත්‍යයේ කොහාටවත් යනවවත් නෙමෙයි මේ වගේ පටිච්චසම්පාද සිද්ධියක් වෙන තැන. මේ සිද්ධිය නොදන්නාකම නිසා පුද්ගල භාවයකින් දුක් විඳිනවා කියන එකත් තේන්න අන්දයි. ජරා මරණ දුක, දුක කියන එකක් පවතිනවා. පුද්ගල භාවයාගේ ඉපදීම කියලා කියන්නේ දුකේ ඉපදීම. මට ගැහුවා, මට බැන්නා, මට රැව්වා, මට හින්ටයක් ගැහුවා, මන්දය නිකන් අරහට බැලුවා, එදකල්ල බැලුවා කියලා විඳින්න පුද්ගලයේ දුක්. ඒ වගේ මේ පුද්ගල භාවයේ නිර්මාණය, ඒ කියන්නේ ජාතිය කියලා කියන්නේ පුද්ගලයේ ඉපදීම කියන්නේ දුකේ ඉපදීම. ජරා මරණයෙන් ඉපදීම. පුද්ගල භාවය විතරක් නෙමෙයි, දේ පොළොව වස්තු ආහාර කබාන ඉඩ කඩම් මිල මුදල් කියලා මේව ජාතිය ස්වභාව කොට ඇති ධර්ම. මෙතන තියෙනවා මෙහෙම ගත්තාම අම්මල තාත්තල අයියල අක්කල දුවල පුතාල නැන්දල මාමල ඉන්නවා කියලා ඕගොල්ලන්ගේ මනස හැදිලා තියෙන ගති ටිකයි මේකෙන් පෙන්නන්නේ. ඇස් ඉදිරිපිට ආපු රූපේ සැබෑම ඇත්ත, කනට හැම ශබ්දයේ සැබෑම ඇත්ත, නාසයට ගැනුණු ගන්ධයේ දිවට දැනෙන රස, කයට ගැනෙන ස්පර්ශයේ මුලින්ම සිතට සීකරන ධර්මාරම්මණයන්ගේ සැබෑම ප්‍රකෘති ඇත්ත තියෙනවා මෙන්න මෙතන. ස්කන්ධ ටික පුද්ගලයෙක් නෙමෙයි, සත්‍යයක් නෙමෙයි. මේ ටිකේ ඇත්ත නොදන්නාකම නිසා දැකපු අහපු ගන්ධ සුවඳ ආග්‍රහණය කළ මේ නැත්නම් මේ ස්පර්ශ ආයතන හයම සිහි කළ අරගෙන තණ්හා උපාදාන වශයෙන් හැසිරিলা ඒක දැකපු දෙයටයි අහපු දෙයටයි කියලා සසඳලා තමයි මේ භවය හදාගෙන තියෙන්නේ. මේ භවය දැන් අපිට ස්පර්ශ ආයතන හයම තියෙයි. දැන් ඔහොම ඉන්නකොට ඕගලන්ට දැකපු පැත්තේ නෑදෑයෝ ඉන්නවා කියලා තියෙනවනේ ගතිය. අම්මල තාත්තල දුවල පුතාලා ඉන්නවා කියන ගතියක් තියෙන්නේ. ගෙවල් දොරවල් ඉඩ කඩම් වාහන තියෙනවා කියලා ගතියක් තියෙන්නේ. ඒක තමයි මේ භව ඔගලන්ගේ මනසේ තියෙන ඔය ගතිය. හැබැයි ඇහැට දැකපු රූපෙත් නිකන් අය නෙමෙයි ඉන්නේ, තණ්හා උපාදාන බව. තමන් ආදරේ කැමති පුද්ගලයෝ මෙතන උපාදාන කියනකොට කාම උපාදාන, රන් රිදී මුතු මැණික් කියලා කාම වස්තු ඇති බව. අත්තවාද උපාදාන කියනකොට රූපං අත්තතෝ සමුනුපස්සති, කියන්නේ රූපේ සත්‍යයේ පුද්ගලයෝ ඉන්නවා කියන දේවල් ටිකක් තමයි ඔයගොල්ලන්ට මේක තියෙන්නේ, මේක ඇතුලේ තියෙන්නේ. මේ භවයේ තාසන්ව තියෙන මේ භවයේ වෙලා තියෙන ඔයගොල්ලන්ට මොකද්ද? සත්‍යයේ ඉන්නවා, පුද්ගලයේ ඉන්නවා, කාම වස්තු තියෙනවා කියන තැනකින් තමයි ඔයගොල්ලන්ගේ මනස තියෙන්නේ. ඕක ඇතුලේ තමයි තියෙන කාම වස්තු තමනුත් ඉන්නවා.
තමන්ගේ නෑදෑයෝත් ඉන්නවා. තමන්ට ඇයිති ගෙවල් දරවලුත් තියෙනවා. තමන්ගේ නෑදෑයන්ට ඇයිති ගෙවල් දරවල් වාහන ඉඩකඩමුත් තියෙනවා. මේ භවයේ කියන එකේ ওই දෙකම තියෙනවා. ඕකේ තමන්ගේ තියෙන වස්තු ගැන සැට විඳිනවා. ඒ වගේම මේ වස්තු ගැන දුක් විඳිනවා කියන කාරණා ටික තමයි අඹ කනෝ වගේ පුද්ගලයාට විඳින්න වෙන්නේ. ඔහොම විඳ 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 ඉන්න එක විතරයි ඔයගොල්ලෝ කරන්න ඕනේ. ඕකේ පුද්ගල භාවයේ දුක් විඳලා මේ ජීවිතය ඉවර වෙනකොට මොකද වෙන්නේ? මේ භවය නිසා, මේ කියන්නේ ඒ ඉන්න තියනවා කියන තැන තණ්හාව නොතිඳුකම නිසා මේ විඥානයේ ප්‍රතිසන්දි වශයෙන් මේ වගේ කයකට බැස ගන්නවා. එතකොට පුද්ගලය උපන්නා නෙමෙයි ආයේ. කෙනා උපන්නා නෙමෙයි, මේ දුක් විඳ මම උපන්නා නෙමෙයි. මේ දුක් විඳ අනිත් නෑදෑයෝ ඉන්න තැනකට, තව සත්ත්වයෝ ඉන්න තැනකට, තව පුද්ගලයෝ ඉන්න තැනකට උපදිනවා නෙමෙයි. හීන ධාතුවේ හෝ ප්‍රණීත ධාතුවේ විඥානයේ පිහිටනවා. හීන ධාතුවේ හෝ ප්‍රණීත ධාතුවේ විඥානයේ පිහිටනවා. විඥානය නිසා නාම රූප වෙනවා. නාම රූප නිසා ආයතන හැදෙනවා. ආයතන නිසා ස්පර්ශ වෙනවා. ස්පර්ශ නිසා වේදනා වෙනවා කියලා ධර්මතාව ටිකක් වෙනවා අපහු. ඒකෙ දැන් මේ වගේම ඇස් ඉදිරි පිටට ආපු රූප ආනාත්මයි කියන මේ ස්කන්ධ ටිකක් තියෙනවා. එතකොට අපහු ඒ ස්කන්ධ ටිකේ අත වගේම ඇත්ත නොදන්නා අවිද්‍යාව නිසා හිතෙන් සිහි කළා තණ්හා වශයෙන් උපාදාන වශයෙන් හැසිරුණාම එදාටත් ඔන්න මම ආපහු එතන ඉන්නවා. ඒ රූපේ මම කරගෙන ඒ මට්ටමේ. ඒතකොට මේ හැදී නෙමෙයි එදාට මගේ. එදාට ඒ රූපේ මට්ටමේ මම ඒ හැදී. එදාට ඒ ඇත්තට තිබුණු රූප නිමිති ටිකේ යෝගලන්ට අම්මා තාත්තා දුව පුතයි. මේ හින්දා මේ තියෙන මට්ටමේ අම්මා තාත්තා නෑ දැකන්නේ. එතන දැන් මේ ධාතු තියෙන දැන් හදාගන්න ලෝකේ. ඒක යෝගලන්ට කැමති වුණත් මේ අම්මට ආදරේ වුණත් මේ අම්ම මොන වුණත් මේ අම්ම මොළද නැතු විරාමයක් ලැබෙන්නේ නැත්ේ ඉතින් දැන් මේ අම්මට නම් කැමති යාමනේ ඕනේ. ඒ හැදෙත් නෑද නම් කොහොමද වෙනස් වෙන්නේ අපිට ලෝකේ? මව වෙනස් වෙන්නේ, තමන්ගේ නෑදෑයන්ගේ රූප වෙනස් වෙන්නේ, මාරු වෙන්නේ කොහොමද? එතකොට එදාටත් මේ වගේම පුද්ගල භාවය උපදවාගෙන පුද්ගල භාවයෙන් දුක් විඳිනවා. ඒ දුක අවසන් කළා එදාටත් ආයු සම්පතී ඉවර වෙනකොට මොකද වෙන්නේ? විඥානේ ආපෝ තණ්හාව නොසින්දුණු නිසාම, තණ්හාව නැති නොකල නිසාම ආපෝ ප්‍රතිසන්දිට කැමිනවා. ඒකයි මේ ස්කන්ධ ටික තණ්හා මූලිකයි කියලා කියන්නේ. ස්කන්ධ ටික හටගෙන නැති වෙනවා කියන එක අපි ප්‍රාර්ථනා කළත් නොකළත් වෙනවා. ස්කන්ධ ටික නිරෝධන නිවන නම් එතකොට ස්කන්ධ ටික නිවන නම් නිරෝධන නම් අපි භ්‍රමචර්යාවක් පිරුවත් නැතත් අපි නිවන් දකිනවා. ස්කන්ධ ටික නිරුද්ධ වුණොත් තණ්හාව නිරුද්ධ නොවුණු නිසාම සතර නැවත උපදිනවා අපි. ඒ නිසා තණ්හා නිරෝධයම නිවනයි කියලා බුදුරජාන් වහන්සේ පනවා වදාළේ. තණ්හාව නැති වුණොත් ඉපදීම කියන එක නැති වෙන ස්කන්ධයන්ගේ හැට ගැනීම නොවන නිසායි. ප්‍රතිසන්දිපත්‍යෙන් උරුම වෙච්ච ස්කන්ධ ටික තණ්හා මූලිකයි කියලා දකින්නේ එහෙම පරියායයි. එහෙම ප්‍රමාණවත් වේ. ඒ නිසා මට මෙතෙන්දී මතක් කරන්න ඕන උනේ මෙතන තියෙන්නේ පටිච්ච සම්පාද සිද්ධියක්. ඒකෙන් කියන්නේ සත්‍යෙක් ඉපදිනවා පුද්ගලෙක් ඉපදිනවා කියන එක නෙමෙයි. ලෝකේ අපි අඹ කියලා යමක් ලෝකේ ඛණ්ඩ විඳින්න පුළුවන් වගේ දුක කියලා යමක් ලෝකේ තියෙනම් විඳින්න පුළුවන්. ඒ දුක ගිනාවෙත් නැහැ, ගෙනියන්නෙත් නැහැ. පුද්ගල භාවයෙන් විඳින දුකක් තියෙනවා නම් ගිනාවෙත් නැහැ, ගෙනියන්නෙත් නැහැ. පුද්ගලයා ආවෙත් නැහැ, යන්නෙත් නැහැ. අනාත්ම ස්කන්ධ ටිකක් හටගෙන ඒ ස්කන්ධ ටිකේ ඇත්ත නොදන්නාකම නිසා, ඒ ස්කන්ධ ටිකේ සැබෑ ස්වභාවය නොදන්නාකම නිසා වර්තමාන කෙලෙස් ටිකකින් පුද්ගල භාවය උපදවාගෙන දුක් විඳිනවා. ඒ කෙලෙස් ටිකටම මතුආපහු මේ වගේම කයක් සවිඥානික වෙන ස්කන්ධ ටිකක් එනවා.
ආයත් ස්කන්ධ ටිකේ ඇත්ත නොදන්නාකම නිසා පුද්ගල භාව උපදවාගෙන දුක් වෙනවා. මේ වගේ කයක් සවිඥානික වුණහම ඒකට කියනවා ස්කන්ධ දුක කියලා. ස්කන්ධ පරිහරණය කරන දුක කියලා. රහත් තුනත් කෙලෙස් නැති කළත් තණ්හාව නැති කළත් ඒ දුක් ටික විඳින්න වෙනවා. පැමිණි බර උලන්න වෙනවා. පුද්ගල භාවයෙන් එන දුක් ටික නැති කරන තන්ට තමයි සෝපදිශේෂ නිබ්බාන උපදිශේෂයක් සහිතව. මේ ඛණ්ඩ උපදි කියන උපදි ටික උපදී තියෙන කොටස් හතරකට කාම උපදි, ඛණ්ඩ උපදි, ක්ලේශ උපදි, අභිසංස්කාර උපදි කියලා උපදි හතරක් තියෙනවා. කාම උපදි, ක්ලේශ උපදි, අභිසංස්කාර උපදි කියන උපදි හතර නැති කළ ඛණ්ඩ උපදිය කියන ටික විතරක් ජීවත් පවතින නිසා සෝ උපදි ශේෂ කියනවා. පුද්ගල භාවයෙන් එන දුක නැහැ. කෙලෙස ස්කන්ධයි දෙක එකතු වෙලා නම් පුද්ගල භාවය නිර්මාණය වුනේ. ස්කන්ධ ටික තියෙද්දි කෙලෙස් ටික නැති වුණාම දෙකම එකට එකතු වෙලා යන ප්‍රතිඵල එන්නේ නැහැ. එන්න බෑ. එන්නේ නැහැ. කෙලෙස් ටික නැති වුණාම පුද්ගල භවයේ දුක නැති වෙනවා. ධර්මතාවයක් ස්කන්ධ ටික යම්බදුද නුවණ එබඳු නුවණ යම්බදුද ස්කන්ධ ටික එබඳුයි. එබඳු නුවණකින් ජීවිතේ පවතිනවා. සිහිය ඇතුව නුවණ ඇතුව ඒ ස්කන්ධ ටික හරියට ඇට හැදෙන්නේ නැති, දිලි හැදෙන්නේ නැති ගහක් වගේ. අවුරුදු 50ක්ද 60ක්ද තියෙන එතනින් පස්සේ ඒ ගහක් ඉවර වෙනවා වගේ ඒ රූප සංතතිය නැත්නම් ඒ නාම රූප දෙකේ ආයු සංතතිය ඉවර දවසට නිබ්බන්ති දීරා යත යම් ප්‍රදීපෝ ඒ දීරයන් වහන්සේ නිබිර යනවා හරියට පහනක් නෙවනවා වගේ. එතකොට එතන එතන කෙලෙස් නිසා පුද්ගල භාවය උපද්දවාගෙන ඒක නොදන්නා කම නිසාම සක්කාය දිට්ඨිය ඇති වෙනවා, විචිකිච්ඡාව ඇති වෙනවා. මේ දැන් රූපේ ආත්ම වශයෙන්, සත්වයක් වශයෙන්, පුද්ගලයෙක් වශයෙන් විෂයාකාර සක්කාය දිට්ඨිය ඇති වෙනවා. ඒකෙම විචිකිච්ඡාව. අපි පෙර හිටියද, හිටියනම් කොහේ ඉඳද්ද, කොහොම ඉඳද්ද, මොකෙක් වෙලා මොකෙක් වෙන්නද්ද, අපි අනාගතයේ උපදීද, උපදී නම් කොහේ උපදීද, කොහොම උපදීද කියලා සැකෙනුත් යුක්තයි. මේ පටිච්ච සම්පදායේ දන්න කෙනා පූර්වම් පරාන්තිර දුවන්නේ නැහැ. ඉදිරියට පිටපසට දුවන්නේ නැහැ. අපි හිටියද, හිටියනම් කොහේ ඉඳද්ද කියලා දුවන්නේ නැහැ. එයා පටිච්ච සම්පදායක් දන්නවා. ඈ පෙර මේ වගේම අනාත්ම ස්කන්ධ ටික ඇද්දී පෙර අවිද්‍ය සංකාර තණ්හා උපාදාන කියන ධර්මතා ටික නිසා මේ විඥාන නාම රූප සලායතන පස්ස වේදනා කියන ධර්මතා ටිකක් හටගත්ත නේද? අද මේ ස්කන්ධ ටිකේ ඇත්ත ඇති ඇති නොදන්නාකම නිසා මේ මම තව සත්‍ය පුද්ගලයෝ කියලා හිතින් කියින් කිරින් කළා තණ්හා උපාදාන වල අද භවය හදාගෙන අද මේ පුද්ගල භවයේ දුකත් විඳිනවා. මම ඉන්නවා, තව ආයේ ඉන්නවා කියලා කිලිස් ටික නිසා ලෝකයක් හදාගෙන දුකත් විඳිනවා. මේකටම මතු ආපහු මේ වගේ කයකුත් සවිඥානිකල ස්කන්ධ ටිකත් හදනවා කියලා දකිනවා. ආයෙත් එදාට ඒ ස්කන්ධ ටිකට, ඒකයි මේ ආයෙත්ින් ප්‍රතිසන්දි විඥානන් කියලා අනාගතයක් තියෙනවාම තමයි හොඳට පැහැදිලි වෙන්නේ. එතකොට ආයෙත් කයක් සවිඥානික වෙච්ච දවසට මේ වගේම කතාවක් නේද තියෙන්නේ. පටිච්ච සම්පද ධම්මේසු ඥානං අයං උචිත වික්ඛේ සම්මාදිට්ඨේ. මේ පටිච්ච සම්පද ධර්මයක් නේද කියලා හොඳට තේරෙන, හොඳට පේනවා. කෙසේද කෙසේද යන සැක නැහැ, කෙසේද කෙසේද යන විමුති නැහැ. අපි කොහෙන්දන් එන්නේද, අපි කොහාටද යයිද කියලා සෘතව තාරිය ශ්‍රාවකයාට දෘෂ්ටි නැහැ. දෘෂ්ටි ඉතුරු වෙන්නේ නැහැ. ඇයි? මේ පටිච්ච සමුප්පාදයේ මනාව දන්නා කම නිසාම, දක්නා කම නිසාම. ඉතින් අපි මේ භවය කියන තැන නැත්තම් මේ ටිකම සත්පුද්ගල භාවයේ ඉපදීමට තැබුවොත් අපිට ජරා මරණ දුකෙන් නිදහස් වෙන්න බෑ.
මේ කර්ම සකස් කරන පංච උපාදාන ස්කන්ධා කියපු තැන මේ ටිකටම තැබුවොත් ගොඩ යන්න තැනක් නැහැ. මෙන්න මේ වැරද්දයි. එහෙම නැත්නම් වෙන මුකුත් නෝන්නේ. මේ ටික අවිද්‍යා මූලිකයි මේ ටික තණ්හා මූලිකයි කියලා විතර කරත දක්වන නැති ඔක්කොම වැහෙනවා. මේ කියන ඔක්කොම එක තැනක චූටි වැරද්දක මුළු සිද්ධාන්තයක්ම වැහෙනවා. සම්පූර්ණ නිවන් මගම වැහෙනවා. මං ඒකයි ඔයගලන්ට ගත්තේ පෙළපොතම තෙල දහමේ තියෙන ඌ ආකාරයටම තින්නන්දයි පෙළපොත අරගෙන සාක්ෂි හැටියට කිව්වේ. නැත්තම් ඔගොල්ලෝ තර්ක කරයි විතර්ක කරයි නෑ පෙන්වන්නේ තණ්හා උපාදාන බව අවිද්‍යා සංකාර තණ්හා උපාදාන තැනදී අවිද්‍යා සංකාරක් තියෙනවනේ තණ්හාවයි මුල් වෙන්නේ කියලා ඔගොල්ලෝ තර්ක කරයි. නමුත් පෙළපොතේ තියෙන්නේ අර උඩ තියෙන ආකාරයට මිසක මෙතනත් උඩ මොකද හොඳට බලන්න මෙතන වර්තමාන හේතු කියන තැන තමයි අපිට මෙරිලා එහා පැත්තට ගියොත් අද අපිට වර්තමාන හේතු කියන පැත්තට යගලිදි කරන්න වෙන්නේ පෙර අවිද්‍යා සංකරයි කියලා. එතකොට ඒක කර්ම වාගේ දැන් පෙර අවිද්‍යා සංකරයි කියලා මේ ඇඟිලි දික් කරනකොට ඒ ජීවිතය ඇතුළේ අපි ගත්තා නම් ඒ ජීවිතය ඇතුළේ තිබුණ මෙන්න මෙහෙම වර්තමාන හේතු කියන තැන තේරෙනවා කියන්නේ වර්තමාන හේතු කියන තැන. එතකොට එතන ඒ කර්මය අවිද්‍යාව මුල් වෙලා සකස් නොවුනේ නම් මෙතෙන්ට දෙන්නද බෑ පෙර අවිද්‍යා සංකාරය කියලා අදදි කරන්න බෑ. කර්ම භවයයි මෙතන තියෙන කර්ම භවයයි එතන දුක් විඳින්න මෙතෙන්ට එන්නත් හේතු ටික. මෙතන තියෙන කර්ම භවයයි මෙතන දුක් විඳින්න තනාදිකට යන්නත් තියෙන හේතු ටික. ඒ පැත්තට ගිහිල්ලා මේ පැත්ත දෙන්නම් දෙන්නේ පෙර අවිද්‍යා සංකාරය කියලා මෙතෙන්ට මේක දෙන්න මුල්ලුනේ ඔන්න ඔය සිද්ධියයි කියන එක. කියනවා අවිද්‍යාවෙන් කර්ම සකස් කිරීම මත දුක පැනෙව්වට තණ්හාව මත අවිද්‍යා සංකාරී මතයි තණ්හාව පනවන්න වෙන්නේ. මොකද කාමාවචර මට්ටමේ අපි කියමු කාම ධාතුවක උපන්නා අවිද්‍යාව අඩු වෙලා කර්ම නිමිත්ත රූප භව මට්ටමේ වුණොත් ඒ මට්ටමේ තණ්හා උපාදාන කර්ම නිමිත්තට තණ්හා උපාදාන බව වෙන නිසා දැන් ජීවත් වෙන්න ගොඩක් ධර්ම මට්ටමේ ජීවත් වෙලා ඒ මට්ටමේ ප්‍රතිසන්දියකට යන්න පුළුවන්. දැන් අවිද්‍යාව මට්ටමට කාමවචර සිටින්කින් කිවින් කළ කාම ඒ මට්ටමේ කර්ම නිමිත්තකට තණ්හා කළොත් කාම මට්ටමේ බුද්ධලෙක් වෙලා ඉපදිලා දුක් විඳලා ආපහු කාම මට්ටමට කියයි. විපාක ටිකම වෙනකොට කාම ධාතුක උපන්නට මට කර්ම නිමිත්ත අවිද්‍යා සංකාර කියන නිමිත්ත මත කාමවචරද රූපවචරද අරූපවචරද කියලා නිමිත්ත වෙනස් කළා ඒකට තියෙන තණ්හා උපාදානය මත මගේ විපාක විදිහට පුද්ගල භාවයක් වෙනස් කරගත හැකි. දැන් මේ කාම ධාතුවේ උපන්නත් මම ග්‍රහණයක් වගේ ඉන්න පුළුවන් මට. ඉඳලා ග්‍රහම ලෝකේ යන්නත් පුළුවන්. කාම ධාතුවේ උපන්නත් මොකද මේ ස්පර්ශ ආයතන හැ වෙනමම සිද්ධිය. රූපේ ග්‍රහණයක් වගේ ඉඳලා අරූපේ ග්‍රහණයක් වගේ ඉඳලා අරූපේ ග්‍රහම ලෝකේ මට උපදින්නත් පුළුවන්. කාම ලෝකේ ඉන්න කෙනෙක් වගේ ඉඳලා කාම ලෝකෙම යන්නත් පුළුවන්. කියන කමක් තියෙන්නේ ඒ එකකටවත් නැතුව මේ ආයතන ටික තියෙද්දිම කාම භූමියටත් රූප භූමියටත් අරූප භූමියටත් අනෝ යන එකදු කර්මයක්වත් නොකට මිනිස්සු කියලා පනවන්නත් බැරි දෙවියෝ කියලා පනවන්නත් බැරි බ්‍රහ්මෙක් කියලා පනවන්නත් බැරි කිසිවක් පනවන්න බැරි මට්ටමේ ඥාන දර්ශනය කුබුදෝදුන් නිදලෙන්න පුළුවන් මට. එදාට මාව මිනිසෙක් කියලා බුදුරජාණන්ට යන්නේ ඔබ මිනිසෙක්ද නෑ මට මිනිසෙක් කියන්නත් බෑ. මිනිසෙක් නම් මිනිසෙක් ළඟ තියෙන කෙලෙස් මං ගාව තියෙන්න ඕනේ.
මට දෙවියෙක් කියන්නත් බැහැ එහෙම දෙවියෙක් ගාව තියෙන කෙලෙස් මං ගාව තියෙන්න ඕනේ මට ත්‍රාඥෙක් කියන්නත් බැහැ එහෙම මට ත්‍රාඥෙක් ගාව තියෙන කෙලෙස් තියෙන්නත් ඕනේ කියලා මේක මේ දර්ශනේ කැඹුරුයි මේකට යන්න ක්‍රමයක් තියෙනව වෙනම අපි ගොඩක් වෙලාවට හිතන්නේ අපිට තේරෙන්නේ පුද්ගලීපදීමක් මේ ස්පර්ශ ආයතන 6 නැත අපි කියමු ජාතිය කියනකොට අපි පනවන්නේම විඥානාංග සලකන පස්ස වේදනා කියන ධර්මදාතික හැදිච්ච දඬ තමයි අපි පුද්ගල භාවය පනවන්නේ ජරා මරණ දුක පනවන්නේ ජාතිය පනවන්නේ එහෙම ගත්ත ගමම්ම කොමටික මුළු පරිසරම්ප සිද්ධියම වැහෙනවා. ඉතින් මේක ධර්මතාවයක් පෙන්වන්න බෑ. ශුන්‍යතාවයක් පෙන්වන්න බෑ. ඉදිරියට පිටිපස්සට නොයා වර්තමානයේ දුක උපද්දවගෙන දුක් විඳිනවා කියන එකක් පෙන්වන්න බෑ. එනිසා මේ ක්‍රොමටික හොඳට ගවේෂණය කරන්න මම කියලා දෙන්න දෙයි. චුක්තකත් වැරදි නෑ හොඳට හිතන්න තර්ක කරන්න තර්ක විතර්ක කරලා බලන්න පෙළ දහමට පසඳලා බලන්න ගැළපෙනවද කොච්චර දුරට ගැළපෙනවද කියලා එහෙම බැලුවාම ඔගලන්ට තේරෙයි ඇයි බුදුරජාණන් වහන්සේ නිවන දෙයාකාරකින් පැනෙව්වේ සෝපදේශ නිබ්බාන අනුපදේශ නිබ්බාන කියලා ඇයි තණ්හාව දෙයාකාරකින් තියෙන්නේ මොකක් නිසාද කියලා ඔගලන්ට තේරෙයි මේ සිද්ධාන්තය පෙන්වන්නයි. ඉතින් මට අද වුණේ මුලින් අපි චතුරාර්ය සත්‍ය මතක් කළා. ඒ චතුරාර්ය සත්‍යයේ මුලින්ම අපි කිව්වේ මේ ස්පර්ශ ආයතන හය පැත්තේ අම්මලා තාත්තලා රන්රිදී මුතුමැණික් කියලා වටිනා වස්තු තියෙනවා කියලා ඔගොලු දකින්නකම තමයි දුක. ඒ වස්තු මේ විඥානාම සලායතන පස්ස වේදනා කියන පැත්තේ තියෙන ස්කන්ධ ටික විපරිණාම වෙනකොට වෙනස් වෙනකොට අනිත්‍ය වෙනකොට තමයි ඕගලන්ට දුක් එන්නේ. මේ ස්කන්ධ ටික වෙනස් වෙනකොට විපරිණාම වෙනකොට දුක් එන්නේ කුමක් නිසාද? මේ ස්කන්ධ ටික ඇතුලේ අම්මා තාත්තා දුව පුතා රන් දෙදී මුතු මැණික් කියන ටිකක් ඕගොල්ලෝ ආතරිතෙන ආදරය කරන කැමති ටිකක් ඕගොල්ලෝ දකිනවා. මේ ස්කන්ධ ටික ඇතුලේ තණ්හාව කරන කිසිවක් දැක්කේ නැත්තම් ඔගොල්ලෝ මේ භවයේ මේ දුකෙන් මිදෙනවා. ඒකට සම්මාදිට්ඨි තේර අවිද්‍යා සංකාරෙන් හටගත් ස්කන්ධ ටිකේ ඇත්ත මෙන්න මේකයි. මේ ඇත්ත නොදන්නාකම නිසා අපි අවිද්‍යාවෙන් නිමිත්ත කදාගෙන තණ්හාවෙන් නේද හැසිරෙන්නේ කියලා පෙන්වුවෝ. එහෙම හැසිරෙද්දි පැතිදිරි පිටට ආපු ස්කන්ධ ටික මෙන්න මෙහෙම ධර්මතාවයක් නේද කියලා මේ දෙක දෙපැත්තට පෙන්වුවොත් ඕගලන්ට නැති වෙනවා භවය නැති වෙනවා ජාති ජරා මරණ දුක මේ ප්‍රතිඵලය මෙන්න මේ දුක්ඛ නිරෝධය සඳහා පෙන්වන්නයි ওই චතුරාර්ය සත්‍යය පෙන්වන්නේ ඒ ටික පැහැදිලි කරන්නයි මේ ප්‍රතිසම්පාදයේ පෙන්වන්නේ මේ ඇවිල්ලා මේ තණ්හා උපාදාන භව කියන්නේ මේ කෙලෙස් ටිකෙන් ආපහු මේකටම හැරිලා ඉන්නේ භවය හදාගෙන තියෙන අපි ඒක කන්දානම් පාතු භව ආයතනනම් පටිලාබු නැවතු මේ ආයතන ටික ගන්න කමක් තියෙන ඒකටයි මේ ජරා මරණ දුක ඇස්සෙලා තියෙන්නේ ඉතින් ටිකක් ගැඹුරු වෙන්න පුළුවන් නේ ගැඹුරු වුණාට ටික කාලයක් මේක හොඳට නුවණින් මෙනෙහි කළොත් ඔගලන්ට නිසක වෙනවා හොඳ දක්ෂෙක් වෙනවා ලෝකෙට බොහෝ සේවයක් කළ හැකි ශාසනයට බොහෝ වටිනා සේවයක් කළ හැකි මේ ශාසනයට අලුතෙන්ම දෙකක් දෙන්න වගේ කියන්නේ ආපෝ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකගේ ශාසනයට ආපෝ දෙන්න ඕනේ නමුත් මේ වැස්ම පව ගන්න පුළුවන් මේ යථාර්ථයේ මේ ශාසනය අපහෝ නිවැරදි විදිහට මතුකල ලෝකෙට දෙන්න පුළුවන් මේක හරියට
ගවේෂණය කළොත් මේක ගැන ඔගොල්ලොත් හොඳට නුවණින් පරීක්ෂා කරලා බලන්න. ඒක එහෙමම කටයුතු නෑ. නමුත් මෙහෙම වෙනවද කියලා අපේ අර්ථය බලාගෙන හැබැයි. මොන හරි දෙයක් කරන්නකොට ඒකේ උත්තරයක් තියෙන්න ඕනේ. මේ ටික ඉගෙන ගන්න මේ පටිච්චසමුප්පාද ධර්මය ඉගෙන ගන්න කුමක් සඳහාද? නිවන් දකින්න නැත්නම් ජරා මරණ ශෝක පරි දුක් දුමන සුපායාස නිර්ජන්ති කියන එකෙන් බලාගන්නනේ. මේ ටික නිදෙන්නද? එහෙනම් පටිච්චසමුප්පාද සිද්ධියන් හමු වෙන්න ඕනේ කොහොමද? ජරා මරණ දුක ඇති උනේ මෙහෙමයි කියන උත්තරේ. අර අපි කිව්වේ දුක් සමුදේ තණ්හාව ඇති උනේ මෙහෙමයි කියන උත්තරේ තියෙන්න ඕනේ. දුකට හේතුව තණ්හාව නම් තණ්හාව ඇති උනේ කොහොමද කියන එකයි මේකෙන් පෙන්නන්නේ. ඊට පස්සේ මේක අනිපෙත්තෙන් පෙන්නනවා. මොකද්ද? පෙර ටිකට මෙහෙම හතගත්තට වර්තමාන මෝහ අවිජ්ජාය වන සංඛාර කියන ටික නැතිවම අද සම්මා දිට්ඨියනි සම්මා සංකප්පේ වුණොත් තණ්හා උපාදාන නොවුනොත් බව නැ ජාති ජරා මරණ මේ දුක නැති වෙනවා කියලා වර්තමානයේක පරවන්න පුළුවන්. පෙන්නනවා දුක නැති කරගන්න මෙන්න මේ විදිහට පුළුවන්. තණ්හාව නැති කරගන්න සම්මා දිට්ඨිය උපදවා ගන්න විද්‍යාවෙන් පුළුවන් කියන පරියාය පෙන්නනවා. ඉතින් ඒ ටික පෙන්වන්නේ අපිට මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නම මිසක ආභෝ පටිච්ච සම්පදායේ හොද්දට ඉගෙනගත්ත පුද්ගලෙක් බිහි වෙන්නේ නෙමෙයි. පුද්ගල භවයේ දුරු වීම තමයි. ජරා මරණයේ දුරු වීම තමයි. ජරා මරණ දුක පුද්ගල භවයේ දුක නැති කරන හැටි ඉගෙන ගන්නම මිසක තවත් ඉගෙනගත් දේ පුරෝල හුද්දට පටිච්ච සම්පදායේ ඊමේ යකට පෙරලා විස්තර කරන්න දන්නා වූ කෙනෙක් දිවිල වැඩක් නැහැ. එතකොට තව බරක් කිලිස් ටිකක් පෙතවනවා. අපිට වෙන්නේ ලෝක දේවල් හොඳට දැන උගනගෙන ඔළුව පුරවගෙන හොඳට දන්නවා. ඒ දන්න පුද්ගලයාට තව පටිච්ච සම්පදායේ දන්නවා කියන කමත් එකතු වුණාම තවත් පුද්ගල නැව බර වැඩි වෙනවා මිසක බර අඩු වෙන්නේ නැහැ. මේ ටික ඉගෙනුවෙන් පුද්ගල භාවයේ ජීවෙන්න ඕනේ. පුද්ගල භාවය පවත්තන්න බෑ. පුද්ගල භාවය හැදුනා කියන්නේ මෙන්න මෙහෙමයි. පුද්ගල භාවය හැදුනා කියන්නේ දුකේ හැදීම නේද කියලා. දුකේ කලකිරিলা ඒ පුද්ගල භාවය නොහැදෙන විදිහට හිත තබලා ප්‍රයෝග කරන්න පුළුවන් නෝන ගෙනත් දෙන්න ඕනේ ඔයගොල්ලන්ට. එහෙනම් පෙරවන් සරණ මේ ටික පොඩ්ඩක් හිමින් බලන්න. Thank you.